नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स දැන් ඔය තුන් පන්සිල් ගත්තා මම දොහොත් මුදුන් දෙන්න කියන කල් වැදිතින් නිකන් මෙහෙම කරගෙන පන්සිල් ගන්න. හැබැයි සමහරක් වෙලාවට මම කියන එක කිව්වට ඔයතුමි පන්සිල් ගන්න ඇයි කියලාවත් හිතුවද ඇයි මම පන්සිල් ගන්න කියලා දැනගෙනද පන්සිල් ගත්තේ මං හිතන්නේ නෑ. අතවසන්න බලන්න හිතට එකඟව අවංකව කියන්න පුළුවන් කෙනෙක් අධර්මින් විහිලුවකටවත් බොරුවක් කියන්නේ නැහැ කියන තරමින් පන්සිල් රකින්න කෙනෙක් අතවසන්න බලන්න මෙතෙක් කල සිල් ගත්තා. මොකද ඒකට කියන්නේ බෑ සමාදන් වුණා කියලා. ඔයත් සමාදන් වුණා නම් රකින්නවා. සිල් ගත්තා. ගත්තාම එපානම් තියන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ගත්තා හාමුදුරුව දෙන හින්දා ඔගලන්ට ඕනේ නැති හින්දා අරගෙන පැත්තකින් තිබ්බා. උපාසක චණ්ඩාලියෝ නෙමෙයිද? උපාසක චණ්ඩාලයෝ නෙමෙයිද? මෙන්න මේ ක්‍රියාදාමයේම අර උපාසක චණ්ඩාලේකුගේ ලක්ෂණ පහක් කියවනම් ඒ ලක්ෂණ පහම ඔය ඇත්තු ගාව තහවුරු කරන්නට කරුණු සලස්සල තියෙනවා. අස්සද්දෝ හෝති කියලා කිව්වා බුදුහාමුදුරුවන්ගේ දහම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔයත්තන්ට විශ්වාසයක් නැහැ. අර දැන් බෞද්ධ වශයෙන් පෙනී සිටiate ඔයත් බෞද්ධයන් වශයෙන් පෙනී සිටින්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද කියලා දැනගෙන නෙමෙයි. ඔයත් බෞද්ධයන් වශයෙන් පෙනී සිටින්නේ බුද්ධ ආගම පරම්පරාවෙන් ලබාගත් දායාදයක් හින්දා. දෑවැදක් හින්දා මේක මග්ගේ ආගම වල බුදු දහම කියන එක දැනගෙන පන්සිල් සමාදන් වුණා නම් බුදු දහම බාරගත්තා නම් බුදු දහම දැනගෙන බුදු දහම බාරගත්තා නම් අනිවාර්යයෙන්ම පන්සිල් රකින්න උත්සාහ ගන්න කෙනෙක් වෙනවා. මොකද ඒක නැත්තම් බෞද්ධ කියලා වෙන්නේ නෑ. ඇයි උපාසකෙක් කියලා කියන්නේ? කවුද උපාසකයා කියන්නේ? උපාසකයා කියන්නේ බුදුන් දහම් සඟුන් සරණ ගිය කෙනාටයි. කවුද උපාසකයා කියන්නේ? බුදුන් දහම් සඟුන් සරණ ගිය කෙනා. එහෙනම් බුදුන් දහම් සඟුන් සරණ ගිය කෙනා උපාසක නම් උපාසක කියන්නේ ඇයි? උපාසක කියන වචනේ තේරුම මොකද්ද? උපාසනය කරනවා කියන එකයි. උපාසනය කරනවා කියන්නේ ආශ්‍රය කරනවා. දැන් ඔගොල්ලෝ බුද්ධිමත් නම් කියන්න ඕනේ ආශ්‍රය කරන්නේ කවුද? උපාසකයා ආශ්‍රය කරන්නේ කවුද? බුදුන් දහම් සංගුණ. බුදුන් අපිට කවුරු හරි කෙනෙක්ව ආශ්‍රය කරගෙන ආශ්‍රයට ලං වෙලා ඉඳගෙන යටින් කටු ගහන්න බැරිද? විනාශ කරන්න පුළන්න බැරිද? පුළුවන්. ලං වෙලා හිටපු තරමටම ලේසි විනාශය සඳහා යටින් කටු ගහන්නේ. දැන් තුනුරුවන්ට ලං වෙලා ආශ්‍රය කරන හින්දා උපාසකේ. හැබැයි ලං වෙලා ඉන්නේ තුනුරුවන් විනාශ කරන්න යටින් කටු ගහන්න. ඒක හින්දා උපාසක චණ්ඩාලේ උපාසක රෝදියෙක් විතරක් නෙමෙයි උපාසක පතිකිට්ඨෝච පිළිකුල් කර යුතුයි. උපාසක පිළිකුලක් උපාසක මලංච මලකඩ කාපු උපාසකේ. එයාගේ ලක්ෂණ පහක් කිව්වා. අසද්දෝ හෝති බුදුහාඳුරෝ කියපු දේ ගැන විශ්වාසය නෑ. දුස්සීලෝ හෝති සිල්වත් නෑ. සිල්වත් නෑ කියන්නේ තමන් කෙරෙහි මනුස්සෙක් වශයෙන් තියෙන්න ඕන හික්මීම නෑ. වෙන මොකක්වත් නෙමෙයි කියන්නේ සිල්වත් බව කියලා කියන්නේ මනුස්සෙක් වශයෙන් තමන් ගාව තියෙන්න ඕන හික්මීම නෑ. එකයි දුස්සීලයි කියන්නේ. කෝතුහල මංගලිකෝ හෝති කුතුහලය දනවන ඔය හාස්කම් වගේ දේවල් වලින් යහපත සිද්ධ වෙනවා කියලා විශ්වාස කරනවා.
විතරක් නෙමෙයි ඒ විශ්වාසයන් පසපස්සේ දුවනවා. දැන් ඔයත් කුතුහලයේ ඇති කරන දේවල් වලින් යහපත බලාපොරොත්තු වෙන්නේ නැද්ද? හාස්කම් වලින්. හොඳයි. අර බෝගහ බොහොම පරණි බෝගහක් මහා හාස්කම් තියෙනවයි කියලා කිව්වොත් මෙහි බෝගහ දාලා එහි බෝගාට යනවද නැද්ද? ඈ යනවා බලන්න. එහෙම යනවා කියලා කියන්නේම මේ පන්සලේ අවසානය නෙමෙයිද? එතකොට සාසන විනාශයක් නෙමෙයිද? තුනුරුවන් ආශ්‍රය කරමින් තුනුරුවන්ට කටු ගැහුවා නෙමෙයිද? එහෙනම් උපාසක චණ්ඩාලියන්ගෙන් පිරිලා නේද මේ ශාලාව තියෙන්නේ? මිනිස්සු නැහැනේ මේක ඇතුලේ, ගෑනු විතරයි ඉන්නේ. ඈ ඒකින්ද මට අහන්න තියෙනවා, ඔය උපාසක චණ්ඩාලියෝ නෙමෙයිද කියලා? බෙල්ලන් විල බෝධි මහා අනුසස් තියෙනවා, එහෙ යනවා. පිල්ලෑව බෝධි මහා අනුසස් තියෙනවා, එහෙ යනවා. නිකවරති බෝධි තවත් අනුසස් තියෙනවා, එහෙ යනවා. කැලණී බෝධි එකවරක් වැන්දොත් ඔක්කොම පව් ඉවරයි කියලා එහෙ දුවනවා. ගමේ පන්සල වේලෙනවා. ඒකේ අනුසස් නැහැ. පිනති බෝගහි අනුසස් කොහෙන්ද? බෝගහි අනුසස් නැහැ. ඒක ගහක්. හැබැයි බෝගහ අපි වන්දනීය කොට සලකනවා. ඒයි බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ සඳහා සෙවණ දීපු ගහ නිසා. ඇයි බුදු උනේ ඒ ගහේ සෙවණ ලබාගෙන හින්දා බුදුහාමුදුරගේ බුද්ධත්වයට ආසන්නම සාක්ෂිය මොකද්ද? අනේ බුද්ධත්වයේ සාක්ෂිය. එකතර ගහ දකින්නකොටම ඒක සාක්ෂි. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු බවට. මේක දකින්නකොටම එතකොට අපේ මනසට එන්නේ කවුද? මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය. නමුත් බෝගහ ඊට ඉස්සෙල්ලා තිබුණ නැද්ද? තිබුණා. වැන්දයි කවුරුත් ගිහිල්ල නැහැ. එහෙනම් බෝගහට වඳිනවා නෙමෙයි, ඒ වඳින්නේ යම්කිසි හේතුවක් හින්දා බුදුහාඳුරන්ගේ බුද්ධත්වයේ සංකේතවත් කරගෙන නම්. එතකොට බෝධීන් ඒ බෝගහට අපි නමස්කාර කරනකොට අපි නමස්කාර කරන්නේ කාට උපහාර දක්වන්නද? බුදුරජාණන් වහන්සේට උපහාර දක්වන්නට. දැන් හොඳටම දන්නවා බෝධිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු බවට උපහාර දක්වන්නයි. හැබැයි දැන් ඔය ඇත්තන්ට ඔයතෙන් කාට හරි බබාලා නැහැ. ඉතින් එයාගේ අම්මා ගිහිල්ලා අපි දුමු කාන්ති දුවට කියලා. කාන්ති දුවට බබාලා නැහැ. ඉතින් මේක කියන මේ ග්‍රහ අපලයක් තියෙනවා. මේ ග්‍රහ අපලේ හින්දා ළමයි හම් වෙන්නේ නැහැ කියලා. දැන් කාන්ති දුවගේ ග්‍රහ අපලේ දුරු වේවා කියලා පෝගහේ කොඩියක් එල්ලනවා. ඉතින් මේ බබෙක් හම් වෙන්නේ කියලා කොඩිය එල්ලන්න බෑනේ. ඒකින්ද ග්‍රහ අපල දුරු වේවා කියලා කොඩිය එල්ලනවා. ඊට දැන් කොඩිය එල්ලනකොට අර අම්මගේ මනසට කාවද මතක් වෙන්නේ? කාන්ති දුව. මොකද කොඩිය ලියලා තියෙන්නේ කාන්ති දුව. දැන් එතකොට බෝගහයාට බුදු වෙලා තියෙන්නේ කවුද? එතකොට කපාදම සිහි වෙන්නේ කාන්ති දුවව. තියෙන්නේ බුදුහාමුදුරේ කරන්නේ. දැන් එහෙනම් බුදු වෙලා තියෙන්නේ කාන්ති දුව. පව් නැද්ද? එහෙනම් මෙච්චර කල්කලේ පව් නෙමෙයිද? ඈ අඩු ගානේ ඔය කොඩිය ලිවනම් අරහං බුදු ගුණයට උපහාර වේවා. මොකද සම්මා සම්බුදු බවේ උපහාරෙන්නේ. විජ්ජාචරණ සම්පන්න ගුණයට උපහාර වේවා. කොඩි නවයක් හදලා නව ගුණය සඳහන් කළා එල්ලනවා ඒක බෝගහේ. නැත්නම් එක කොඩියක් හදනවා ඒක හදලා අනන්ත බුදු ගුණයට උපහාර වේවා කියලා ඒකේ ලියනවා. එහෙම නැත්නම් මොකක්වත් ලියන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා අපට සසර දුකින් මිදෙන්න මඟ දේශනා කළා. ඒ මහා කරුණා ගුණයට මගේ උපහාරය වේවා කියලා බෝධිගහට කොඩිය එල්ලුවනම් මුකුත් නොලිව්වද කමක් නැහැ. දැන් හදිස්සියවත් බබෙක් හම් වෙන්න කියලා ගහට කොඩි එල්ලලා මුකෙක් හම් වෙයිද? දැන් මේ බලාපොරොත්තු වෙන්නේ ගහේ දෙයියෙක් ඉන්නවා, දෙයියගෙන් බබෙක් ලැබෙයි කියලා. බබෙක් ලැබුණොත් තාත්තගේ ලක්ෂණ ටිකක් හරි තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ.
දැන් ගහේ දෙයියන්ගෙන් බබා ඉල්ලුවේ ලැබුණා නම් දෙයියන්ගේ ලක්ෂණ තියෙන්න ඕනේද නැද්ද එහෙනම් ඒ හම්බෙන් ළමයිට දෙයියන්ගේ ලක්ෂණ තියෙනවද නෑ තියෙන්නේ කාගේ ලක්ෂණද මිනිහෙකුගේ ලක්ෂණ තමයි තියෙන්නේ තාත්තගේ ලක්ෂණ වෙන්න බෑ මොකද තාත්තගේ ලක්ෂණ වෙන්න තිබු හේතුවක් තිබුණා නම් බෝගහ ගාව තියෙන කපු මහත්තයාගේ දේවාලයට යන්නේ නෑනේ බෝගහ ගාවට ගිහිල්ලා අනිවාර්යයෙන්ම දේවාලයට යනවා ගිහිල්ලා පන්දුවක් ගැට ගහනවා ළමයා හම්බ වෙනවා හම්බුණාට පස්සේ දැන් බාරේ ඔප්පු කරනවා කොහටද යන්නේ දේවාලයට කා ගාවටද යන්නේ කපු මහත්තයා ගාවට බාරේ බාර දෙනවා ඇයි බබෙක් ලැබුණ හින්දා එමණි මේ දරුවන් තුනක් තේරෙනවා බබෙක් ලැබුණ හින්දා බාරේ කපු මහත්තයට බාර දෙනවා නම් බබාගේ තාත්තා කවුද බබාගේ තාත්තා කපු මහත්තයා හැබැයි ඉතින් කපු මහත්තයා නෙමෙයි බවත් හොඳටම දන්නවා එහෙනම් කොහොමද ළමයා හම්බුනේ පින්වත්නි ඔය බබාලා හම්බෙන්නකොට හම්බෙන්නේ නැත්තම් වැඩිහිටියෝ කියනවා බබෙක් අරන් හදන්න කියලා නේද ඒ බබෙක් අරන් හදනකොට දරු සෙනෙහස වැඩෙනවා දරු නලවනකොට තුරු කරගන්නකොට කවන පොනකොට නාවනකොට ඒ දරු සෙනෙහස වැඩෙනවා ඒ මානසිකත්වයේ ශාරීරික දරුවන් ලැබීමට හේතු වන හෝමෝන ක්‍රියාකාරීත්වය වර්ධනය කරනවා සමහරට හෝමෝන දුර්වලත්වයක් හින්දා දරුවෝ ලැබෙන්නේ නැහැ බොහෝ විටම ඒ එක හේතුවක් හෝමෝන දුර්වලත්වයෙන් හින්දා දරුවෝ ලැබෙන්නේ නැති එතකොට එහෙම අවස්ථාවකදී හෝමෝන ශක්තිමත් වීමෙන් දරුවෙක් ලැබෙනවා ඉතින් ඒක තමයි ওই ගහක් යට යද්දත් ගලක් යට යද්දත් දේවාලවල යද්දත් මොන දේවල් කරත් දවස් ගණන් අපිටම මාස ගණන් යාඥා කරනකොට සිද්ධ වෙන්නේ මොකද්ද දරුවා 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 කියන මානසිකත්වේ වැඩෙනවා වැඩෙනකොට අර හෝමෝනවල ක්‍රියාකාරීත්වය වර්ධනය වීමෙන් දරුවෙක් ලැබෙන්න පුළුවන්. යැදීම හින්දා වුණා නෙමෙයි අර මානසිකත්වේ වර්ධනය වෙලා. හැබැයි මෝඩ තාලෙට යද්ද හින්දා ලැබෙන ළමය මොකද වෙන්නේ? මෝඩෙක් වෙනවා. අද ඒක තමයි මේ අපිට වෙලා තියෙන්නේ. මෝඩ කොල්ල කෙල්ල ටිකක් බිහිවෙලා මුළු සමාජයෙම වැළසෙලා යනවා. ඒක හොඳට පේනවා දැන්. මම තව ටිකෙන් පෙන්නන්නම් ඔයාලගේ මෝඩ කමාරි කියලා. දැන් මේ විදිහට අපිට හොඳටම පැහැදිලි මේ ඇත්තන්ගේ මෝඩකම් නිසා මෙහෙම වෙනවා. හැබැයි දැන් අම්මා තාත්තා දන්නවා ටික දවසක් යනකොට මේගොල්ලෝ මෝඩයි කියලා. ඉතින් මේ මෝඩ වැඩ කරපු හින්දාම අම්මා තාත්තා දන්නෙත් නෑ අම්මා තාත්තා කියන්නේ කවුද කියලා. දරු සෙනෙහස කියන එක ගැනත් ඒ තරම් හැඟීමක් නෑ. ඊට පස්සේ අම්මා හිතනවා වැඩිකල් කිරි දුන්නොත් මාව සෞත්තු වෙලා යයි. මොකද මගේ ඇඟේ තියෙන ලේ ටික නෙමෙයි කිරි වෙලා යන්නේ. ලේ අඩු වෙච්චාම මට හරි ප්‍රශ්නයක් වෙයි, මාව කෙට්ටු වෙයි, මාව දුර්වල වෙයි. ඉතින් මොකද මාව අවලස්සන වෙයි විශේෂයෙන්ම. එතකොට කිරි ටික දෙන එක අඩු කරනවා. මාස කීයක් දෙනවද? මාස 3යි. නැත්තම් 2යි සමහර වෙලාවට එච්චර හම්බ වෙන්නේ නැහැ. එතන සාමාන්‍යයෙන් ළමයෙකුට මව් කිරි දෙන්න ඕනේ අවුරුද්දක්වත්. වෛද්‍යවරු කියන්නේ අද අවුරුද්දක්වත් දෙන්න ඕනේ. අඩුම ගණනේ 6 මාසයක්වත් දෙන්නට ඕනේ කියලා. මොකද හේතුව මව් කිරි වල තියෙනවා කොලෙස්ටරම් කියලා රසායනික පදාර්ථයක්. ඒක තියෙන්නේ මිනිස් අම්මගේ කිරි වල විතරයි. මේ පුංචි දරු පැටවුන්ගේ මොලේ සෛල වර්ධනයේදී ඒක බලපානවා. දැන් කොලෙස්ටරම් ලැබෙන්නේ නැති වෙනවා නියම කාලයක් දරුවට මෞකිරි ලැබුණ නැත්තම් ඊගාවට ලැබෙන්නේ මොනවද මෞකිරි වෙනුවට ගොන්කිරි ඈ දැන් ඔයත් දැකලා ඇති දැන්වීම තියෙනවා මේක තියෙනවා අම්මගේ ආදරේ වගේ තාත්තගේ ශක්තිය වගේ දැක්කද තියෙනවා නේද හරි දැන් අම්මගේ ආදරේ වගේ මොන කිරිද ගොන්කිරි. එහෙනම් අම්මා මොන වගේද? අම්මා මොන වගේද? අම්මා එළදෙනෙක් වගේ. තාත්තගේ ශක්තිය වගේ. ගොන්කිරි. තාත්තා මොන වගේද? දැන්
ගොන් තාලෙට ශක්තිය ආවොත් මුම් මොනවා නොකර හරිද? බලන්න අර කිරි වෙලෙන්ද අම්මට තාත්තට කරපු නින්දාව. ඇත්තටම අමු බොරුවක් කියන්නේ. අද විද්‍යාඥයෝම කියනවා සම්පූර්ණයෙන්ම මව් කිරි වලින් ලැබෙන ඕජාව ඒ අවශ්‍ය පදාර්ථ කිසි විදිහකින් ඔය පිටිකිරි වලින් ලැබෙන්නේ නැ මොන විදිහකින්වත් එක් ගන්න බෑ අපේ ඇත්ත අර ජාවාරංකාරයෝ ටික රූපවාහිනී කියපහම රේඩියෝ එකේ කියපහම පත්තරේ කියපහම හරියට හරි මේක තමයි නියම මගේ කිරි වලට වැඩිය ඒක හොඳයි දුන්නා අන්තිමට දැන් ඇත්තටම පේනවා විභාගයක් එහෙම කිට්ටු වෙලා ලොකු විභාගයක් කරන්න යනකොට එහෙම මේකනම් විභාගේ පාස් වෙන එකක් නෑ ගොන් වැඩ තමයි කරන්නේ කියලා අම්මා බය වෙනවා. ඒකට අම්මට ඕනේ කොහොම හරි කොල්ලගේ හරි කෙල්ලගේ හරි විභාගේ පාස් කරවන්න. දැන් යනවා දෙයියන්ගෙන් පිහිට ඉල්ලගෙන. කොයි දෙයියෝ ගාවටද යන්නේ? නුවණ දෙන දෙයියෝ? ඝන දෙයියෝ. ඝන දෙයියන් තියෙන්නේ මොන ඔළුවක්ද? අලි ඔළුවක් තියෙනවා. දැන් ළමයට ගොම් මොලයක් තියෙනවා දෙයියන්ට අලි ඔළුවක් තියෙනවා. දැන් අම්මා ගිහිල්ලා ගොම් මොලයක් තියෙන ළමයාට අලි ඔළුවක් වෙන දෙයියන්ගෙන් ආශිර්වාද ලබා දෙනකොට දන්නේම නැතුව ළමයා ගොන් අලි බවට පත් වෙනවා. දැන් ඉතින් කාලාන්තරයක් තිස්සේ ඒක තමයි මේ සිද්ධ වෙගෙන ඉන්නේ දැන්. නැ ගොන් අලි තමයි ඉන්නේ අපි. පින්නත්ති. ගර දෙයියෝගේ තාත්තා කවුද අම්මා කවුද? සාමාන්‍යයෙන්නම් බුදුදහමේ කියන දෙයියෝ කුසල ශක්තියින් අනුව ඕපපාතිකව පහළ වෙන්නේ. හැබැයි මේ දෙයියන්ට අම්මෙක් තාත්තෙක් ඉන්නවා. මේ දෙයියන්ගේ තාත්තා තමයි ඊශ්වර. අම්මා තමයි මිසිස් ඊශ්වර. කවුද? පාර්වති නැත්නම් උමා කියන්නේ? කාළී කියලා කියන්නේ? එයා තමයි. තාත්තට එක දවසක් තරහ ගිහිල්ලා ගැහුව පුතාට එකක් පයින් දාප ගමන් පුතාගේ ඔළුව ගලවලා ගියා. මාර දෙයියෝ නේද? ඉතින් අම්මා ඇවිල්ලා අනේ වැළපෙන්න පටන් ගත්තා. වැළපෙල්ලක් කිව්වා පුතාගේ ජීවේ ලබා දෙන්න කියලා. තාත්තා කිව්වා ඔය මොකෙක් විහරේ ඔළුවක් අරන් ඉන්නේ කියලා. ඉතින් යනකොට ඇතෙක් හිටියා. ඇතාගේ බෙල්ල කපාගෙන ආවා. බෙල්ල කපාගෙන ආපම අර ඔළුව නැති කඳර තියලා ඒක හයි කරන්න. හයි කරපුවම ජීවේ දුන්නාද? පිළිගන්නවද? ඊශ්වර දෙයියන්ගේ නළලේ ඇහැක් තියෙනවා. ඔය ඇහෙන් ගිනිගුලි හයක් ගංගානම් නදියට දැම්මලු. ගිනිගුලි හයෙන් ළමයි හය දෙනෙක් ඇති වුණාලු. උමා ඇවිල්ලා ඒ ළමයි හය දෙනාව බදාගත්තලු. මොකද අයියේ මේ කුමාර කන්දක් කියලා. ඉතින් තමයි ස්කන්ධ කුමාර කියලා අපි කියනනේ. ස්කන්ධ කුමාර කියන්නේ. දැන් බදාගත්ත ගමන් කොළු පැටව හය දෙන කඳ මැද්දෙන් එක්කෙනෙක් වුණා. ඒකට ඔළුව ඔළු හය වටේට හිටියා. අත් 12ත් වටේට හිටියා. ඒකට කොළු පැටව හය දෙනෙක් නම් චිත්ත පසුබිම් නැත්නම් සිත් කොච්චරද? හයයි. හය දෙනෙක් කවදාවත් එක විදිහකට හිතන්නේ නැහනේ. හය ආකාරයකින් හිතන්න ඕනේ. මෙහෙම එකතු වෙලා ඔළු හයත් ආවන මොළ හයකුත් තියෙනවා. ඒතකොට හිත හයකුත් වැඩ කරනවා. කතරගම දෙයියන්ට ඉන්න පුළුවන් වේද ඔහොම? ඈ? ඒ තරම් නෙමෙයි. අර බදාගත්ත බදාගන්නේ කඳෙන් උඩ කොටස ඔහොම වටේට හිටියානම් කඳෙන් යටත් වටේට ඒ විදිහට හිටියානම් කතරගම දෙයියෝ කොහොමද? දැන් විශ්වාස කරනවද? පුතාලදල විශ්වාස කරනවද? නෑ. එහෙනම් ඔය අම්මල තාත්තල කරන මෝඩකම් කරන්න එපා හොඳේ. හැබැයි ඒගොල්ලෝ කියලා පූජාවත් තියලා සාඥා කරනවා දෙයියනේ ලබා දෙන්න ලබා දෙන්න ලබා දෙන්න කියලා. දැන් අපි තුමු යන්න කතරගමට. කතරගම මහා දේවාලයට යනකොට දේවාලේ දෙපැත්තේ වාඩි වෙලා ඉන්නවා කවුද? ඒකෙම නෙමෙයිද එතන යන පාරේ දෙපැත්තේ වාඩි වෙලා යන ඇත්තන්ට අත දික් කරනවා කවුද? හිඟන්නවා. දැන් අනුන්ට පිහිට වෙන දෙයියන්ගේ දේවාලේ ඉස්සරහා ඉඳගෙන යන ඇත්තන්ට අත දික් කරනවා අහිංසක හිඟන්නවා.
ඒ හිඟන්නන්ව පාස් කරගෙන තියෙන මිනිස්සු ගිහිල්ලා අර දෙයියන්ට කියන මට ලබා දෙන්නේ කියලා. ඒ මිනිස්සුන්ට පොඩ්ඩක් හිතෙන්න ඕනේ මෙතනම ඉන්න අහිංසක මිනිහට සලකන්නේ නැති දෙයියෝ මේ කොහකින්වත් ආපු මට සලකයිද කියලා. මොකද ඒ ඉන්න හිඟන්න දන්නවා මේ දෙයියෝ අපිට බලන්නේ නෑ. මේ මිනිහකෙන් ඉල්ලුවොත් නම් කීයක් හරි දෙයි. අර දේවාලේ නම් යදින්නේ මේ මිනිස්සු යන්නේ නෑ කීයටවත්. ඒත් අපි ගිහිල්ලා අපේ මෝඩියෝ ටික ගිහිල්ලා ඒ දෙයියන්ට පූජාවට්ටි තියෙනවා. පූජාවට්ටි දෙන්නේ කාටද? රප්මහතර කීයක් කියලාද? දාහක්. කෙලින්ම දාහක් කියලා තමයි රප්මහතරට ඒක බාර දෙන්නේ. කවුද දෙයියෝ අරන් යනවද ඒක? නෑ. කවුද ඒක ගන්න? රප්මහතර. දැන් දෙයියෝ පිහිට වෙලා තියෙන්නේ කාටද? යදින එක්කෙනාගෙන් හූරගෙන දෙයියෝ රප්මහතරට පිහිටලා තියෙනවා. බලන්නකො රප්මහතරගේ ගෙවල්. බලන්න කප් මහත්තුරුගේ කරේ තියෙන රත්තරන්. කාගේ රත්තරන්? මෙහෙමත් ගොන් අලි ටිකක් ඉන්නවනේ තවත්. මේක තමයි යථාර්ථය. ඒකයි බුදුහාඳුර කිව්වේ ඔය හාස්කම් වලින් බලාපොරොත්තු වෙන්න එපා. රැවටීමක්ම තමයි සිද්ධ වෙන්නේ. මංගලම් පච්චේති නෝ කම්මං. මංගල විශ්වාස කරනවා තමන්ගේ ක්‍රියාව විශ්වාස කරන්නේ. මංගල කියලා කිව්වේ දැන් ඉස්සරහ අපි කියන මහා මංගල සූත්‍රය අහලා තියෙනවනේ. මහා මංගල සූත්‍රයේ මංගල කාරණා කීයක් තියෙනවද? 38ක්. ඇයි මහා මංගල සූත්‍රය දේශනා කළේ? මිනිසුන්ගේ අතරේ මංගල කියන එක පිළිබඳ වාදයක් ඇති වුණා. දෙයියන්ගේ අතරටත් ඕක ගියා කියනවා. මිනිස්සු මංගල තීරණය කරන්න ගිය මොකෙන්ද? දිට්ඨ මංගල වලින් සුත මංගල වලින්. සුභ මංගල අසුභ මංගල කියලා දෙකක්. දිට්ඨ මංගල කියන්නේ ඇහෙන් දකින්නේවා සුභ හෝ ඒ අනුව සුභ හෝ අසුභ හෝ තීරණය කරනවා. කනෙන් අහන ඒවා පිළිබඳවත් අසුභයක් හෝ සුභයක් තීරණය කරනවා. අපිටම එළියට බහින්නකොටම හූනෙක් චික් ගන්නවා. එතකොට සුබද අසුබද? අසුබයි. දැන් ඕනෑම ප්‍රතාපවත් රජෙක් මේ විශ්වාසයේ තිබුණොත් හූනට බැරිද රජුරුවන්ව පාලනය කරන්න? රජුරුව රට පාලනය කරාට හූනට පුළුවන් එක චික් කිවෙන් රජුරුව පාලනය කරන්න. පින්නත්නි ඊගාවද සතෙක් කෑ ගැහුවොත් වෙන කෑරලෙක් කෑ ගහනවා. මොකද්ද කියන්නේ? අසුබයි කියනවා. කොවුලෙක් කෑ ගහනවා සුබයි කියනවා. කුකුලෙක් හඬනවා සුබයි කියනවා. දැන් කුකුලා හොඳයි, කෑරලා හොඳ නැහැ. අහිංසක සත්ව දෙන්න. කවුද මේක තීරණය කළේ? අපිම ඔළුවේ දාගෙන ඉන්නවා මේක සුබයි මේක අසුබයි කියලා. ඒ වගේම සමහර කරට සුත මංගල ඒ කිව්වේ. දිට්ඨ මංගල කියනවා. ඔය දෙකම දැන් මම පෙන්නවා. දිට්ඨ මංගල කියන්නේ දැකලා, සුත මංගල කියන්නේ අහලා. ඔය ഘോഷාව තමයි බුදුහාමුදුර කිව්වේ ඕවා ඇති දෙයක් නෑ. තමන් කරන්නේ මොකද්ද කියලා තමන්ගේ චේතනාව දිහා බලන්න. එතකොට සුබද අසුබද කියලා තීරණය කරන්න පුළුවන්. මොකද චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා දේශනා කළේ බුදුහාමුදුර. එහෙම තීද්දි මේවා විශ්වාස කරනවා නම් මොකෙද්ද? උපාසක සණ්ඩාලෙක. මේ පින්වතුන්ද මන් දන්නේ උපාසක චණ්ඩාලයෝද? මොකද මේ උඹ 99ක් වගේ මේක විශ්වාස කරන්නේ නැද්ද? විශ්වාස කරනවා. රාහු කාලය බලනවා. බලනනේ අමු බොරුවක්. රාහු කාලය කියන්නේ කොහෙ ඒක කිසිම විදිහකින් විද්‍යාත්මක දෙයක් නෙමෙයි. බලන්න ඉරිද සඳුද අඟහරුවාද බදාද කියලා ගණින දින ටිකවත් විද්‍යාත්මක එකක් නෙමෙයි නම් කොහොමද රාහු කාලයේ විද්‍යාත්මක වෙන්නේ? කවුද මේ විශ්වයේ ආරම්භයේ ඉරිද තීරණය කළේ? මේ ඉර පායපු දවසින් ගන්නේ අපි ඉරිද ගන්නේ. කවුද එදා ඉරිද මේකයි කියලා තීරණය කරගෙන?
සඳද මේකයි කියලා තීරණය කළ කෙනා කවුද? මේ පස්සේ ඉංග්‍රීසි කැලෙන්ඩරෙන් යෝකාවේ ඒගොල්ල සම්මත කරගත්ත දිනේ ඉඳන් ඉරිදා ඉඳන් පටන් ගත්තා. ඕකට කොහොමද ජ්‍යොතිෂය සම්බන්ධ වෙන්නේ? වෙනත් කවදාවත් තමන්ගේ වැඩක් කරන්න ඕන නම් ඉරිදා සමුදන් ගහරත බදාද කරන්න ඕනේ නැහැ. තමන්ගේ හිත පිරිසුදු නම් වෙලාව ඇවිල්ලා තියෙන නම් ඒ වෙලාවට කරන එකයි තියෙන්නේ. හැබැයි තමන්ට තමා පිළිබඳ විශ්වාසයක් අවශ්‍ය වෙනවා. එතකොට හැබැයි මේක මම දන්නේ ඔයත්තන්ට විශ්ේ වෙන්නේ නැහැ. මොකද ඔළුවේ මේක රැඳිලා කාරම් බැඳිලා තියෙන්නේ. අපෝ සිකුරාද හොඳ නැහැ. නාන්නවත් හොඳ නැහැ. ඈ අඟහරුවාද හොඳ නැහැ. ඈ සෙනසුරාද හොඳ නැහැ. පිනත් කොහොමද විද්‍යාත්මක දෙයක් වුනේ? ජ්‍යොතිෂයේ තියෙනවා පුර පැලවිය දියවක පියවක යাদি වශයෙන් තිති ගණන ඇවිල්ලා 15කින් ඉවර වෙනවා. ඔක විද්‍යාත්මක නැද්ද? විද්‍යාත්මක නැද්ද? හඳ පායනවා නම් පායලා තියෙන පූර්ණ දවස පැහැදිලි නැද්ද? පැහැදිලි. පැහැදිලි නම් එදා මොනවකද 15ක වරදිනවද? නෑ. ඊට පස්සේ ටිකින් ටික අඩු වෙනවා. අඩු වෙනකොට අව තවටනවා කියන්නේ බැසගෙන යන. ඉතින් ටික ටික අඩු වෙනවා දවසින් දවස. හරියට 15ක් යනකොට සම්පූර්ණයෙන්ම හඳ නෑ. වරදිනවද? නෑ. බලන්නකෝ. නියම ජ්‍යොතිෂයට ආවොත් වරදින්නේම නෑ. බෞද්ධ ක්‍රමය කියලා කියන්නේ තිති ගැනීමෙන් ගන්න. බුදුහාඳුරෝ පොයේ තීරණය කරන්න කිව්වේ තිති ගැනලා. ඒක දැන් අපි දන්නවා. එහෙමනම් ඉර පායනවා වගේම ඉර බහිනවා. ඒ බහිනකොට මෙහෙම දෙයක්ත් තියෙනවා ජ්‍යොතිෂයේ. මේ පෘථුවියට යම් යම් ග්‍රහ තාරකාවන්ගෙන් යම් ශක්තියින් කිරණ ධාරාවන් එල්ල වෙනවා. ඒ කිරණ සමහරක් වෙලාවට දුෂ්ටයි සමහරක් වෙලාවට ප්‍රසන්නයි. ඒක විශ්වයේ ඒක පිහිටලා තියෙන ස්ථානයට අනුවයි සිද්ධ වෙන්නේ. කොහොමද දැන් අපි හිතමු ඔයත්තන්ගේ මූණට මෙහෙම කරලා ටෝච් එකක් කෙලින්ම ගැහුවොත් ඒක දුෂ්ට ආලෝකයක්ද ප්‍රසන්න ආලෝකයක්ද? දුෂ්ට ආලෝකයක්. හැබැයි මේ පැත්තේ ඉන්න කෙනාට ඒක ප්‍රසන්න ආලෝකයක්. ඉතින් ඒ එළිය වැටෙන හරිය ඉන්නේ නැත්නම් එළිය ලැබෙනවා ප්‍රසන්නයි. නමුත් කෙලින්ම මෙතන ඉඳන් පරාවර්තනයක් දෙනවා අනිත් පැත්තට. ඒකින්ද පරාවර්තනයේ එළියක් දුෂ්ට නැද්ද? දුෂ්ටයි. දැන් ඒ අනුව එක එක ග්‍රහයාට එක එක ග්‍රහ ලෝකයෙන් ඒවා පිහිටලා තියෙන ආකාරය අනුව අර පෘථිවියට එල්ල වෙන රශ්මිය හිටපු තැනට අනුව දුෂ්ට වීම හෝ ප්‍රසන්න වීම සිද්ධ වෙනවා. දුෂ්ට කිරණ ධාරාවක් පෘථිවියට ලැබෙනකොට ඒ මොහොත පෘථිවියට සුබ මොහොතක් නෙමෙයි. එවැනි වෙලාවට කටයුතු කරන්න එපා කියනවා. විද්‍යාත්මක නැද්ද? විද්‍යාත්මකයි. හැබැයි ඔය එන කිරණ ශක්තිය සම්පූර්ණයෙන්ම යටපත් කිරීමේ ශක්තිය අපිට තියෙනවා. අපේ ආධ්‍යාත්මික ශක්තියෙන් ওই විශ්ව කිරණ ධාරාව ඔක්කොම තල්ලු කරන්න පුළුවන්. පංචශීල් ටික රකින්න කෙනෙක් ඕන වෙලාවක පටන් ගන්න ඕනෑම වැඩක් හරියන කිසි ප්‍රශ්නයක් නැතුව හැබැයි කළ යුතු වෙලාවට නුවණින් සලකලා පටන් ගන්න. මොකද එයාගේ තියෙන ශරීරයේ නික්මින රශ්මි ධාරාවක් ශරීරයේ ප්‍රතාපවත් බවක් තියෙනවා. අර විශ්ව කිරණ ධාරාව දුෂ්ට කිරණ ධාරාවක් නම් දුෂ්ට ශක්තියක් නම් ඒක විනාශ කළ දාන්න. එයා ඉන්න තැන එයා කරන වැඩේට අරක බලපාන්නේ නැහැ. ඒකින්ද බෞද්ධයෙකුට නැකත් බලබල ඉන්න උවමනාවක් නැහැ. නමුත් නැකත්වල අසත්‍ය සත්‍යයක් නැත්තේ නැහැ මේ සිද්ධාන්තය අනුව. හැබැයි නැකත් නැහැ කියලා බෞද්ධය නිකන් ඉන්න ඕනේ නැහැ. බෞද්ධයෙක් නම් කරන්න තියෙන වෙලාවට කරන්න තියෙන වැඩේ කරන එකයි තියෙන්නේ. ඉතින් දැන් බලන්න හොඳ සුබ වෙලාවල් බලලා ග්‍රහ යෝග තෝරලා අනේ කසාද බඳිනවා. කසාද බඳිනා මාසයක් ඉන්නේ නැහැ. නැකත විපාක වශයෙන්ම කසාදෙත් කැඩෙනවා. නැද්ද එහෙම ඒවා? ඇයි කසාද කැඩෙන්නේ? දැන් නැකත වැරද්දද? නැකත මොනවා කරන්නේද? අර කාල කන්‍ය සිගරට් බීලා සිගරට් බීලා සිගරට් බීලා ලිංගේන්ද්‍රියන් දුර්වල වෙලා. එතකොට නැකතට කසාද බඳින වැඩක් තියෙනවද?
අද කොච්චර කසාද කැඩුණාද ඒ හිඳම සිගරට් බීලා මහා බේබද්ද එක්ක කසාද බඳිනවා නැකත් බලලා හරියයිද නෑ ඉතින් පේනවනේ නැකත බොරු කියලා එතකොටම මොකද්ද බලපාන්නේ නැකත නෙමෙයි කර්මයේ බලපාන්නේ ඔය නැකත නැති වුණත් හොඳ සිල්වත් වෙන්නේ කසාද බඳිනොත් වැරද්දක් වෙයිද විනාත් නේ දෙන්න හොඳට පන්සිල් රකින්නවනේ ඔය එකම ලේ ප්‍රශ්න අර මෙව මොකක්වත් නැහැ අපි කියන්නේ එකම ලේ කසාද බඳින්නේ හොඳ නැහැ කියලා ඒකත් ඕනේ නැහැ ඒකේ ප්‍රශ්නයක් නැහැ එකම ලේ වුණත් ප්‍රශ්නයක් නැහැ පන්සිල් හොඳට රකින්නවනේ මොකද මම ඒ කියන්නේ සාක්්‍ය ඇතුව සාක්්‍ය වංශය ඇති වෙන්නේ කොහොමද අයියලා නම් ඊළඟින් තාත්තා කිව්වා අවදානම් තත්ත්වයක් තියෙනවා පුතාලට කිව්වා කරුණාකරලා යන්න මේ ප්‍රදේශය අතහරින්න මොකද කුඩම්මා ඔයගොල්ලන්ව මරાવી පොඩි එක්කෙනාට රජකම දෙන්න රජුරෝ ඉතින් මෝහෙන් රාගයෙන් රත් වෙච්ච වෙලාවක දීපු වරමක් හින්දා දැන් නමුත් රජයේ තාත්තා වශයෙන් නැගත් පුතා මං මලාට පස්සේ ඔයගොල්ලෝ කැමති දෙයක් කරගන්න දැනට නම් ඉන්නපා මේ අම්මා ඔයගොල්ලන්ව මරાવી අයියලා යන්න හදනකොට නංගිලත් කිව්වා අයියලා යනවා නම් අපි ඉන්නේ නැහැ කියලා අයියලත් එක්කලා ගියා ඉලවන වැදුනා වනවල ටික දවසක් යනකොට මේගොල්ලෝ හිතුවා දැන් මෙහෙම ගියොත් අපේ කුල પરම්පරාව නැති වෙලා යනවා මේ මිනිසුන්ගේ කුල પરම්පරාවල පිරිසිදුකම් අපි දන්නේ නැහැ ඒකින්දත් પરම්පරාව සිඳෙන දෙන්න බෑ අපි પરම්පරාව ඉදිරියට ගෙන යන්නට ඕනේ කියලා අයියලා නංගිලා අක්කලා මල්ලිලා සම්බන්ධ වෙලා ඒ પરම්පරාව ඉදිරියට ගෙන ඉච්චා වැරද්දක් වුණායේද නේ සිල්වත් බව තිබුණා ඒගොල්ලෝ ගාව මොකද මේ සිල්වත් බව තුල ඇති වෙනවා ශරීරයේ ජීව රසායනික විපර්යාසය. මොකද සිල්වත් වෙන්නට අදිෂ්ඨානයක් තියෙන්න ඕනේද නැද්ද? අදිෂ්ඨානය වැරදි නොකරන්නට. වැරදි නොකර ඉන්න අදිෂ්ඨානවත්ව ඉන්නකොට ඒක මනසට දැඩි ශක්තියක් ලබන එකක් නෙමෙයිද? වීරියක් තියෙන්න ඕනේ. ඒ වීරිය තුළ තමන්ගේ මනස සකස් වෙනකොට ඒක ශරීරයේ හෝමෝනයන්ට බලපානවා. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ප්‍රසන්නද අප්‍රසන්නද දුෂ්ටද ඒ වීර්යයේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ප්‍රසන්නද දුෂ්ටද ප්‍රසන්නයි ඒ ප්‍රසන්න හෝමෝන ධාරාව සම්පූර්ණයෙන් නිරන්තරයෙන් ශරීරයේ ක්‍රියාත්මක වෙනකොට මොළයට මොකද වෙන්නේ මොළයේ සෛල ක්‍රියාකාරීත්වය ප්‍රසන්න වෙනවා එතකොට බුද්ධි වර්ධනය සිද්ධ වෙනවා ඒ වගේම ශරීරයේ සම්පූර්ණයෙන්ම ජීව රසායනික ක්‍රියාවලිය හොඳට පැහැපත් නිරෝගී තත්වයකට ඇති වෙනවා කොහොම වුණත් නිරෝගී ශ්‍රයක් නිරෝගී පිරිමියෙක් එක්කලා සම්බන්ධ වෙච්චාම නිරෝගී પરම්පරාවක් ඇති වෙන්නේ නැද්ද ඒකයි ධර්මපාල ජාතකයේදී ධර්මපාල කුමාරයා මේ වගේ කුමාරයෙක් කියමු ධර්මපාල කුමාරයාත් එක්ක හිටපු අනිත් කුමාරයා මලහම ධර්මපාල කුමාරයාට හිනා ගියා ඉතින් එයාක මන් දැකලා නැහැ අපේ නම් මෙහෙම බාල කාලේ මැරෙනවා කියලා ගුරුවරයා හිතුවා ඇයි ඒකට හේතුව කියලා බලා ගන්න ඕනේ කියලා. ඉතින් ගුරුවරයා හරක් අත ටිකක් හරි එළුවරි ටිකක් පොඩි බැනගෙන ගියා තාත්තා ගාවට ගිහිලා කිව්වා අනේ මේ පුතා පරලෝ සැපත් වෙනවා බොහොම කනගාටු දායක ආරංචියක් කියලා. අර තාත්තා තීනා වුණා. ඒ තාත්තා කිව්වා මගේ පුතා මැරෙන්න විදිහක් නැහැ කියලා. මේ බලන්නකෝ ඇට ටික මම මේ ගෙනාවේ පෙන්නන්න කියලා. එතකොට තාත්තා මොකද කිව්වේ? ඕවා මේ එළුවෙකුගේ නැත්තම් හරිකුවේ ඇට වෙන්නද කියලා පැත්තකට විසි කරන්න එක මගේ පුතා මැරෙන්න විදිය නැහැ කියලා. ඒ තාතර එච්චරට විශ්වාසයි තමන්ගේ පරපුරේ ඇත්ත අඩු ආයෙෂෙන් මැරෙන්නේ නැහැ කියලා. හේතුව ඇහුවා. මගේ පරපුරේ ඇත්ත දස කුසලයේ ඉතිරි නැයි නෙමෙයි. ඒ කියන්නේ වෙනත් විදිහකින් කියනවා තෙරුවන් සරණ ගිහින් පන්සිල් රකින්න අය. තෙරුවන් සරණ නොගියත් පන්සිල් රකින්න අය කර්ම කර්මඵල විශ්වාසයක් ඇතුව. එතකොට එහෙමනම් දස කුසලයේ හැසිරෙන මගේ પરම්පරාවේ ඇතු අඩු ආයෙෂෙන් මැරෙන්නේ නැහැ. මගේ પરම්පරාවේ මගේ කුල પરම්පරාවේ කාන්තාවෝ විශේෂයෙන් දස කුසලයේ හැසිරෙන අය නිසා ඒ ඇත්තන්ට උපදින දරුවෝ බොහොම රූප සම්පන්නයි. බොහොම තේජවන්තයි. බොහෝ කල් ජීවත් වෙනවා. ප්‍රඥා සම්පන්නයි. එතකොට අනුන් ගැන නෙමෙයි කිව්වේ අනුන්ගේ પરම්පරාව ගැනත් නෙමෙයි කිව්වේ එයාට විශ්වාසය තිබුණේ තමන්ගේ પરම්පරාව ගැන මගේ પરම්පරාවේ ඇත්ත මෙහෙම නිසා මෙන්න මෙහෙමයි මගේ પરම්පරාවේ දරුවෝ කියලා ඔයගොල්ලන්ගේ પરම්පරාවේ කොහොමද
එහෙනම් ඒ කියන්නේ දුස්සීලෙන්දයි ඒ තත්ත්වෙට ඇතුළත් වෙන. ඔయిత වඩා බහැනකයි ඉස්සරහට. දැන් නිරන්තරයෙන්ම ඔයගොල්ලන්ගේ මනස දුස්සීලත්වෙන් කිලුට වෙනවා. දැන් මේ මෙහෙම ඇවිල්ලා මේ මොහොතේ වාඩිලා හිටියට අනිත් හැම වෙලාවෙම මේ දරුකටුන්ගේ පව නිරතුරුවම මනස දුෂ්ටයි. රැයට නිින්දට යන්නේ දුෂ්ට වෙච්ච මානසිකත්වයක් දරාගෙන. එළි වෙනකල්ම නැගිටිනකල් ඒක බලපානවා. බලන්න මෙහෙම. වැත්තන්ගේ ගෙවල් වල රැයට අඩු ගානේ හරිහම්බ කරනවා මිනිස්සු. හරිහම්බ කරන්නේ මොකටද? දුක් මහන්සියද? ජීවත් වෙනවා කියන්නේ කන්න අඳින්න. ඒකෙත් ප්‍රධාන වෙන්නේ කෑම. එතකොට පවුලක අම්මා තාත්තා හරිහම්බ කරලා පවුලක ළමයි ඉන්න. ඒ හරිහම්බ කිරීමේ කෑම බීමේ තෘප්තියක් ලබන්නට නම් පවුලේ ඇත්තෝ එකට එකතු වෙලා සතුටින් ඒ කටයුතු කළ යුතුයිද නැද්ද? දැන් මේ වැඩිහිටි අම්මලගේ ගෙවල් වල ඉස්සර අම්මා දරුවන්ටත් තාත්තට කෑම ටික බෙදලා දරුවන්ට බෙදලා ඊට පස්සේ අම්මත් බෙදාගෙන ඔක්කොම එකට දරුවන්ටත් එහෙම කව කව කෑම කන්නේ නැද්ද? කෑම කනවා. වින්දනයක් සතුටක් නැද්ද? දැන් ඒ විදිහට එකට එකතු වෙලා කෑම කනත් අත උස්සන්න බලන්න ගෙවල් වල. පවුලෙ ඔක්කොම එකට එකතු වෙලා එකට කෑම කනවා. දැන් බලන්න වටපිට මම දගම් මේකම තමයි එළියේ ප්‍රතිඵලයක්. ඔය තුම හිතන අත උස්සපු නැති අය හැම කෙනෙක්ම දැනගන්න. ඔය ඇත්ත වගේ මුස්පේන්තු කාල කන්නි ජාතියක් තවත් නැහැ කියලා. තන්නා. මොකද ඔය ඇත්ත කෑම පිඟාන අරගෙන ගිහිල්ලා වාඩි වෙන්නේ කොහෙද දැන්? ටීවී එක ගාව. ඔය ටීවී එක ගාව වාඩි වෙනවා කියන එක හොඳ එකක් නෙමෙයි. කෑම ටික විශේෂයෙන්ම කෑම ටික අතට අරගෙන කෑම පිඟාන්න ඕනේ. හොඳ රස කෑමක් ගැන ඇහුවොත් කටට කෙලුණක් නැද්ද? ඒ රස කෑම ටික දැක්කොත් ඊට වඩා කෙලුණක් නැද්ද? සුවඳ දැනුණොත් කෙලුණා. ඔගොල්ලෝ වෙන්ජනයක් එහෙම හදනකොට හොඳට තුන පහ දාලා සුවඳ ගහන්න වෙන්ජනේ හදන්නේ නැද්ද? කුරුඳු එහෙම දාලා හදනවා. ඒක හදනකොටම මේකේ රසය මේකයි කියලා දැනෙන්නේ නැද්ද? ඔය අම්මලා කී දෙනෙකුට ඇතිලිය හරි මොකක් හරි ලිපේ තියෙනකොටම කටට කෙලවුණා නැද්ද? ඒකේ රසය තමයි දැනෙනවා. මේක ඇත්තෙම පෙරේතකම නෙමෙයිද? එන්නට ඒ පෙරේතකමත් අවශ්‍යයි. ඔය පෙරේතකම නැත්තම් කණේකේ වැඩකුත් නෑ. මොකද හේතුව හාමුදුරුවෝ නෙමෙයිනේ. දැන් ගිහියෝ රසට තමයි කන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි දුක් මහසල හම්බ කරන එකේ තේරුම. හැබැයි දැන් ඔය ඇත්තන්ට එහෙම කෑමක් නෑ. බලන්න කෑම ටික කෑම පිඟාන අතර ගත්තහම තමන් හදාගත්ත දේ gedara suwanda gaga uyupu hodda ඔය ටික දන්නවා සුවඳක් වැඩිලා තියෙනවා මේක අතර ගන්නකොට මේ ඔක්කොම පිඟානේ තියෙනවා මේවා දැක්කහම කටද කෙලුණා නැද්ද? දැන් ඒවා එකට අරගෙන දාලා අනනවා කන සංඥාවෙන්. එතකොටත් කෙල උනනවා. දැන් මේක අරගෙන අනලා කට ඇතුළට දාලා හපනවා. හපනකොට අර කෙලත් එක්කලා මිශ්‍ර වෙමින් ඒක කැටියක් බවට පත් වෙනවා. ඒ කෙලත් එක්කලා මිශ්‍ර වෙලා මේක කුඩු වෙලා කෑලි වලට කැඩිලා හැපෙනකොට ඒකේ රසය ඔක්කොම දිවට දැනෙනවා. දිවට දැනෙච්ච ගමන් දිවෙන් යවනවා මොළයට සංඥාව, රස සංඥාව. යවනකොට ඒ සංඥාව බඩට දෙනවා. කොහොමද දෙන්නේ? ඔන්න දැන් කුට්ටියක් එනවා උඹට, ලෑස්ති වෙයන් මේක අඹරන්න. ඒකේ අඹරීමක් සිද්ධ වෙන්නේ. ඒ අඹරන්නට දැන් ඒක ලෑස්ති වෙනවා. මොකද අර සංඥාවත් එක්කලම ඊගාවට එතන ජීර්ණ යෙෂ ක්‍රියාත්මක වෙනවා. අර ආහාරයට ලැබෙනවා. ඒවත් එක්කලා එතන ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ විරූපේක බඩවැල් හරහා යනකොට ඒකේ ඕජාව බඩවැල්වලට උරා ගන්නවා. දැන් හැබැයි රූපවාහිනිය බලාගෙනයි කෑම කාලා තියෙන්නේ. රූපවාහිනියේ තෙලිනාට්‍ය චිත්‍රපටියව බල බලා කෑම කනකොට ඒකේ තියෙන්නේ රාග, ද්වේෂ, ඒ දෙක තියෙනවා නම් මෝහ. බලන්න සමහරක් වෙලාවට ඔයත් මෙහෙම කන්න ගත්ත කෑම එක. දැන් අපිටම කොල්ලයි දුෂ්ටයයි අතර හෙන ෆයිට් එකක් යන වෙලාව. දැන් මේක වෙනකොට කෑම ටික අන්ල කටට ගන්න අතරේ මේක මග තියාගෙන කට අරගෙන අරක දිහා බලාගෙන ඉන්නේ නැද්ද? එතකොට මොකද්ද දැන් රහ
අර දුෂ්ටත්වයේ රසයි ඒකෙම ඇති වෙන හෝමෝනයන් මොකද ඒ ආවේගය තුළ ඇඩ්‍රිනලින් වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා මොකද එතන ආවේගයක් තියෙන්නේ ඒ වැඩි වෙච්චාම ඒ හෝමෝන දුෂ්ටතාවය කෙලින්ම තමන්ගේ ආහාර ජීර්ණයට බලපානවා දැන් ආහාර ජීර්ණය වෙන්නේ අන්න අර දුෂ්ට හෝමෝනයන් සහිතව දැන් උරා ගන්නකොට උරා ගන්නෙ අර දුෂ්ටත්වයේ ජීව රසායනික ප්‍රදාර්ථයන් තමයි උරා ගන්නෙ ඊට වඩා හොඳ දිග ලස්සන වැටකොළු ගෙනල්ලා පතෝල ගෙනල්ලා වම්බුටු ගෙනල්ලා මොකද පණුවෙක් විදලා නැති ඒවා ඒවා නේද ගේන්නේ සල්ලි දීලා මොනට සල්ලි දීලා අපි ගේන්නේ සත්තු කවුද නේද ඉතින් ඒවා ගේනවා ඒවා ගෙනල්ලා යාගෙන කනවා ඇයි ඒවා පණුව කාලා නැත්තේ මට බෙහෙත් ගහලා ගාව හොඳටම දන්නවා එහෙනම් පණුව දන්නවා බෙහෙත් ගාව විසයි කියලා නරපණුව ඒක දන්නේ නෑ නරපණුව අර වසයවම තොර තොර ගෙනල්ලා කනවා එතකොට ඒකත් ආහාරයට සම්බන්ධ වෙනවා ඊට පස්සේ ජීර්ණ පද්ධතිය ජීර්ණ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැති වෙනකොට අර විස ක්‍රියාකාරීත්වයත් එතන සම්බන්ධ වෙනකොට ජීර්ණ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැති හින්දා ආමාශයේ නොයෙක් ප්‍රශ්න ඊගවට ගැස්ට්‍රයිටිස් තිරණේද දැන් ගොඩක් ඉස්සරත් ඔවා තිබුණා නමුත් බොහොම කලාතුරකින් කෙනෙකුට දැන් 90%කට වගේ තියෙනවා ගැස්ට්‍රයිටිස් ඊගවට එතනින් නවතින්නෙත් නැහැ ආතරයිටිස් වගේ රෝග ඊගවට ආහාරයේ හරියට දිරවන්නේ නැති වෙනකොට කෙලින්ම බලපාන්නේ ලේවල සීනි ඒක බලපානවා ඊගවට ආහාර දිරවීම හරියට සිද්ධ වෙන්නේ නැහැ අර කියන යුසත් හින්දා විසත් හින්දා අක්මාවට බලපානවා අක්මාවේ ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙන්නේ නැති වෙනවා ඊගවට අක්මාවෙන් ක්‍රියාකාරීත්වය හරියට වෙන්නේ නැති වෙනකොට කොලෙස්ටරෝල් වැඩි වෙනවා කොලෙස්ටරෝල් වැඩි වෙච්චාම බ්ලඩ් ප්‍රෙෂර් සීනි මේකයි දෙක එකතු වෙච්ච නිසා බ්ලඩ් ප්‍රෙෂර් ඔය එක්කල සීනි වැඩි වෙන්න මානසිකත්වයේ තව නරක වෙනවා ආවේග පාලනය කරගන්න බැරි වෙනවා ඒක තවත් නරක පැත්තටම හැරෙනවා අන්තිමට වකුගඩු නරක වෙනවා වකුගඩු නරක වෙච්චාම පත්‍රයට දානවා මට වකුගඩුවක් දියෝ කියලා මොකද මේ හේතුව මේ මිනිස්සු හරි තරහයි Tamanට වකුගඩුවක් නැති හින්දා අනුන්ගේ එකක් හරි අරගෙන තාගන්නයි හදන්නේ අර විදිහට වකුගඩුව දෙකක් තියෙනකොට කැමති නෑ කියන උඹේ දෙකක් තියෙනවා මට එකක් දීපන් කියලා බලාගෙනයි වකුගඩු දෙන්නේ දාන චේතනාව නැති කරනව නෙමෙයි හැබැයි දරු පවුල් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් වගකීම් තියෙනවා නම් පරිස්සමෙන් මොකක්වත් වගකීම් නැත්නම් බෝසත් පාරමිතාවල් පුරන්න ඕනේ නම් ජීවිතයේ ආසාව අතහැරලා වකුගඩු දුන්නට කමක් නැහැ නමුත් තව තවත් දේවල් මේ ජීවිතේ යුතුයකම් ඉෂ්ට කරන තියෙනවා නම් පොඩ්ඩක් කල්පනාකාරී වෙන එක හොඳයි දැනට වකුගඩු දීලා සනීපෙන් ඉන්න ඇත්තෝ කීප වෙනෙකුත් ඉන්නවා ඒ අතර ඉන්නවා වකුගඩු දීලා ඇවිදින්න බැරි වෙච්ච ඇත්තෝ ඉන්නවා ඒකින්ද පරිස්සමයි පින්නත් දැන් කොහොමද රූපවාහිනිය දැන් ඊගාවට එතන විතරක් නෙමෙයි මේ පැටව ටික ඔක්කොම මානසික රෝගීන් දැන් මෙහෙම හිටියට මේ දුවලා මේ පුතාලා තවම දොස්තර මහත්තයා ගාව උමනාවක් වුණේ නෑ යන්න ඒත් ඔය පුතාලා ඔය දුවලා හැමදාම කාටුන් බලනවා නම් එහෙනම් ඔක්කොම මානසික රෝගීන් පිස්සු මාත් දැන් අත් බැලුවොත් මෙන්න මේගලන්ට කියන්න බැරි නේද මේ ළමයින්ගෙන් කී දෙනෙක් ඉන්නවද අම්මා තාත්තා මොන හරි කිව්වොත් ඒගොල්ලෝ එකට කැමති නැත්නම් අඩි පොළවේ ගහලා යටි ගිරියෙන් කෑක් ගහලා දඟලලා පෙරලලා තියෙන ඒවා විනාශ කරලා එහාට මෙහාට දාලා කඩලා තමන්ගේ ආවේගය එළියට දෙන ළමයි නැද්ද? ඔයත්තන්ගේ ළමයි ඒව කරන්නේ නැද්ද? ඒ කරනවා නම් දැනගන්න කාටුන් බලලා රූපවාහිනී ෆයිට් බලලා තමයි ළමයට ඒක වෙලා තියෙන්නේ. මොකද ඒ තුල තමන්ගේ ශරීරයේ ඇතිවන හෝමෝන ක්‍රියාවලිය පැය භාගයක් එක දිගටම මොළේට එන්න ගත්තාම මොකද ලේවලට පම්ප කරන්නේ ලේ ධාතුව මොළේට ලැබෙන්නේ නැත්නම් මැරෙනවා ලේ ධාතුව මොළේට ලැබෙනකොට අර දුෂ්ට හෝමෝනයන් එක්කලා මොළේ සෛලවල දෙක බලපානවා බලාගෙන ඉන්නකොට දවස පුරාම මේ වගේ දේවල් දවස වැඩි කොටස බුද්ධියට මොකද වෙන්නේ බුද්ධිය හීන වෙනවා
බුද්ධිය හීන වෙන හින්දා තමයි බුදුහාඳුර දේශනා කරේ නිතර නෘත්‍යශාලා චරණය භෝග විනාශේ දොරටුවක් කියලා. නිතර නෘත්‍යශාලා චරණය කියලා මිසක් නෘත්‍යශාලා බල එපා කිව්වේ නෑ. ඉඳලා හිටලා චිත්‍රපටියක් බලන එක එපා කිව්වේ නෑ. මේක නිතර කරන්න ගියොත් නිතර සිද්ධ වෙන අර ඇඟේ ජීව රසායනික ක්‍රියාධාරිනී දුෂ්ට භාවයේ හේතුවෙන් සිටීමේ ශක්තිය දුර්වල වෙලා මන්ද බුද්ධිකයෙක් වෙලා තමන්ගේ ජීවිතය තමන්ටම පාලනය කරගන්න බැරි තත්ත්වයක තමන් වැඩිච්චහම මොන විදිහේ සැපයක්වත් ලබන්න හම්බ වෙන්නේ නෑ. දැන් අපි හිතමු පුතාගේ අම්මයි තාත්තයි ඔය පුතාලගේ ඔය පුතාල දෙන්නගේ අම්මයි තාත්තයි හරි පෝසත් හරි ප්‍රසිද්ධයි. ඒ වුණාට ඔය දෙන්නට හරියට කල්පනා කරලා වැඩ කරන්න බෑ. ඉගෙන ගන්නෙත් නෑ. ඒවට ආසාවකුත් නෑ. මොකද බුද්ධිය නැති වෙලා. ඔයගොල්ලෝ ආසයි රූපවාහිනී බල බල යාළුවොත් එක්ක කතා කර කර ඒ වගේ ඉන්න සෙල්ලම් කර කර ඉන්න. අම්මගේ තාත්තගේ සල්ලි වැඩක් වෙයිද? නෑ. අම්මගේ තාත්තගේ ප්‍රසිද්ධිය වැඩක් වෙයිද? නෑ. හැබැයි ඔය ඇත්තන්ගේ අම්මයි තාත්තලා හරි දුප්පත්. යන්තම් උගන්න ගන්න ශක්තියක් තියෙනවා. ඔයගොල්ල බුද්ධිමත්. මහන්සියලා ඉගෙන ගන්නවා. ඒ තමයි මහා සැප නෑ. ප්‍රසිද්ධත් නෑ අම්මයි තාත්තයි. ඒනට ඔයත් මහන්සියලා ඉගෙන ගන්නවා. බුද්ධිමත්ව වැඩ කරනවා. ආශාවෙන් කටයුතු කරනවා ඉගෙන ගන්න ඕනේ කියලා. එතකොට අම්මා තාත්තා පෝසත් නැති වුණත් ඔයත්න්ට පෝසත් වෙන්න බැරිද? අම්මා තාත්තා දුක් විඳත් ඔයත්න්ට සැප ලබන්න බැරිද? පුළුවන්. එහෙමනම් වැඩි වටින්නේ පෝසත් කන්ද බුද්ධියද? බුද්ධිය. බුද්ධි තියනා නම් පෝසත් කන් නැති වුණාට පෝසත් වෙන්න බාධාවක් නැහැ. හැබැයි මනස කිලිටු වුණොත් බුද්ධියට මොකෝ වෙන්නේ? ඈ දැන් මම මෙතෙක් කියපු මේ ඔක්කොම දේවල් මේ හැම දෙයක්ම බෞද්ධයන්ට විතරද? මේවා ක්‍රිස්තියානියන්ට බලපාන්නේ නැද්ද? මේ විදිහටම මුස්ලිම්යන්ට බලපාන්නේ නැද්ද? බලපානවා. ආගමේ ප්‍රශ්නයක් නැහැ, ජාතියේ ප්‍රශ්නයක් නැහැ. මේවා කරන්නේ මිනිස්සු නම් මේ මිනිස්සු ඔක්කොටම මේ කියපු දේ යථාර්ථයයි. එහෙමනම් දැනගන්න මේ දහම බුදුහාමුදුර කිව්වේ බෞද්ධයන්ට තියෙන එකක් කියලා නෙමෙයි. බුදුහාම දේශනා කළේ මේ දහම පඤ්ඤවතෝ. පඤ්ඤවතෝ අයන් ධම්මෝ. මේක ප්‍රඥාවන්තයන්ට තියෙන දහමක්. ආගම මොකක් හෝ වේවා, ජාතිය මොකක් හෝ වේවා, රටවල් මොනවා හරි වේවා, මේක ඇත්තන්ගේ අතරේ ප්‍රඥාවන්තයෝ ඉන්නවා නම් අන්නේ ප්‍රඥාවන්තයන්ටයි මේ දහම. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක දුෂ්ටාඥයන් කියන මෝඩයන්ට තියෙන ආගමක් නෙමෙයි. එතකොට මේ පැත්තේ ක්‍රිස්තියානිකරණය තියනවද? තියනවද? හරි යම් කිසි කෙනෙක් ඔය මිනිසුන්ගෙන් කීයක් හරි අරගෙන ටොයිලට් පෝච්චියක් හරි අරගෙන ක්‍රිස්තියානි වුණා නම් මොකෙද්ද? මෝඩේද්ද ප්‍රඥාවන්තයෙද්ද? මෝඩේ. ඔය ඇත්තොත් පරිස්සම් වෙන්න. ඔය ක්‍රිස්තියානිකරණය එක්කලා කෙලින්ම එල්ටීටී ව්‍යාපාරය සම්බන්ධයි. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහා ඇමතිනි ජයලලිතා කෙලින්ම එල්ල කළා කිව්වා එල්ටීටී එක කියන්නේ ක්‍රිස්තියානි සංවිධානයේ අවිගත් කණ්ඩායමයි කියලා. ඒක නෑ කිව්වේ නෑ ඒගොල්ලෝ. ඒකට විරුද්ධව කතා කරෙත් නේ ජයලලිතාගේ වචන. මොකද ඒගොල්ලෝ කියන්නේ හේතු ඇතුව. ලංකාවෙත් ඒක එහෙමමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔය දැනගන්න ඔයගොල්ලන්ගේ ගම් ප්‍රදේශයේ කවුරු හරි ක්‍රිස්තියානි වුණා නම් එයා ඉදිරි අනාගතයේදී එල්ටීටී සමාජිකයෙක්. ඔයගොල්ලන්ගේ පැත්තේ බෝම්බ අටවන්නේ අන්න එයා. ඒක ගැන මතක තියාගන්න. ඒක දැම්මම ඒ මිනිස්සයා මේ උගුලෙන් ගලව ගන්න ගිහිල්ලා මේක තේරුම් කළා දීලා. උඹ රුපියල් ගානට මේක ගත්තද ඊගාවට උඹට වෙන්නේ මේක කරන්නයි. උඹ ඔය ගත්ත එකට ණයක වන්න වෙනවා කියලා. විනාත්ති මේක හරි අවදානම් මේ පසුබිම. අනිත් එක ක්‍රිස්තියානියාගේ මේ මොනවද තියෙන්නේ? විනාත්ති 1505 දී ලංකාවට ක්‍රිස්තියානිය දැනගන්න ලැබුණේ පරංගීන්ගෙන්
ඊට පස්සේ ලන්දේසින් ආවා ඉංග්‍රීසින් ආවා ඔය පරදේශී ආක්‍රමණය සම්පූර්ණයෙන්ම හැදුවේ බුදුදහම නැති කළා දාන්නේ මොකද ඒකට ලොකු තර්ජනයක් බෞද්ධ දර්ශනය ඒගොල්ලන් තමන්ගේ ආගම අපේ ආගම් කියලා කිව්වට බුදුදහම දිහා බලපහම පේනවා මේක මැඩගෙන යන්න අපිට පුළුවන් කමක් නෑ මේක වනසන්නට ඕනේ කියලා ආගම වනසන්න බැරි හින්දා මිනිස්සු වනසන්න පටන් ගත්තා බලෙන් මරලා මේ වගේ දරුපටව අරගෙන කපල පෙති ගහලා සීතාවක ගහට වීසි කරේ අම්මලගේ බෙලි කපල සීතාවක ගහට වීසි කරේ එහෙම කළත් සමහර ගෙවල් ගිනි තිබ්බා හරක බාන විනාශ කරා හාමුදුරුවන්ව මැරුවා තේවා ඔක්කොම පන්සල්වල නැති කරා තහනම් කරා බණ අහන ඒවා තහනම් කරා දන් දෙන ඒවා තහනම් කරා පන්සල් යන ඒවා තහනම් කරා දුරාචාරයේ රට පුරාම පැතිරෙව්වා මේ ඔක්කොමත් කළා අවුරුදු 443ක් 1815 ඉඳන් 1948 වෙනකල් දල වශයෙන් ගත්තොත් ආසන්න වශයෙන් ගත්තොත් අවුරුදු 450ක් මේ කාලේ පුරාම මෙච්චර දේවල් කළත් ක්‍රිස්තියානි ආගමට හැරුණේ 104.5යි ඒ කියන්නේ අවුරුදු 100කට 101ක්වත් නැති තරම් එහෙනම් අවුරුද්දකට එකෙක්වත් ක්‍රිස්තියානි කරන්න බැරි වෙලා තියෙනවා ඇයි ඒ එදා අපේ සිංහලයෝ උපාසක චණ්ඩාලියෝ උපාසක චණ්ඩාලියෝ නෙමෙයි ඒගොල්ලෝ හොඳ උපාසක පදුමයන් උපාසක නෙළුමක් වගේ අයතු ඒගොල්ලෝ සිල්වත් බුදුහාඳුරන්ගේ දහමට ඉක්මල යන්නක් මොකක්වත් නැහැ කියලා ඒගොල්ලෝ දන්නා ඒගොල්ලන්ගේ අන්ධ විශ්වාස තිබුණේ නැහැ ඒ නිසා ලේසියෙන් හරවන්න පුළුවන්කම ලැබුණේ නැහැ හැරිච්ච කීප දෙනා හිටියානම් ඒ ඇත්තොත් බුද්ධාගමට වැඩිය ක්‍රිස්තියානි ආගම හොඳ හින්දා ක්‍රිස්තියානි වුණා නෙමෙයි ඒ ක්‍රිස්තියානි මොකද නිල තලවලට නම්බු නාම වලට ඒවට තමයි ක්‍රිස්තියානි බලන්න එහෙම සමහර ඒතන් තනතුරු නම්බු නාම ගත්ත ඇත්තන්ගේ අතීත ඇත්තන්ගේ සමහර ගෙවල් වල රදර ගෙවල් වල එහෙම ගහලා තියෙන ඒගොල්ලන්ගේ පින්තූර කෝට් එක ගහලා බොත්තම් දාලා කඩු කස්ථාන පැලඳගෙන ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන පණාවකුත් ගහලා කියලානේ ඒ පණාව මොකද්ද මොකෙන් හදපු එකද ඈ හරක් අං වලින් හදපු එකක් සුද්ධ දන්නවා බුද්ධ ආගම දාලා ක්‍රිස්තියානි වුණා නම් ඌ හරකෙක් කියලා ඈ සුද්ධ හැරෙව්වත් සුද්ධ එක හොඳ නේද දන්නවා සුද්ධ ඒකින්ද මේකට වෙන කරන්න දෙයක් නැහැ නිකන් නොදන්නවා හිමීට සලකුණු කළා මූත් එක හරකෙක් තමයි කියලා පණාවක් හදලා අඟකින් හැබැයි සමහරක් ඇත්තන්ට සුද්ධ නියම දඬුවම දුන්න අන්තට්ටුවම දාලා නැද්ද සමහර පින්තුරුල් අන්තට්ටුවම තියෙනවා ඒ කියන්නේ ගොන්කම වැඩි වෙච්ච බව දැනගත්ත ගමන් සුද්ධ ඌට අන්තට්ටුවම දැම්මා ලොකු තනතුරක් ගත්ත එකට අන්තට්ටුව දුන්න පොඩි තනතුරක් ගත්ත එකට පණාවක් දුන්න අනේ මෙහෙමත් ගොන් රැලක් වින්නත් ඔය ඇත්තන්ගේ ක්‍රිස්තියානි වෙච්ච ඇත්තු ඉන්නවනම් ඒ ඇත්තන්ට කියන්න පරම්පරාවේ මෙන්න මේ ජරා වැඩේ කරපු හින්දයි ඔයගොල්ලෝ අද ක්‍රිස්තියානි ඔයගොල්ලෝ බුද්ධ ආගම දන්නෙත් නැහැ ක්‍රිස්තියානි ආගම දන්නෙත් නැහැ දෘෂ්ටියක් විතරයි වැටෙන්න තියෙන්නේ මොකද බුදු දහම කියන එක ක්‍රිස්තියානි අයට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද ඒක ධර්මයක් හොඳයි ක්‍රිස්තියානි ආගමෙන් කියනවා දෙයයන්ාන්සේ ලෝකෙ මැව්වා ලෝකෙ මවලා මිනිහවත් මැව්වා මිනිහව මවලා ගෑණිවත් මැව්වා දෙයයන්ාන්සේ ලෝකෙ මවලා ස්වර්ගයෙන් පස් කෙනවා කියනවා ස්වර්ගයෙන් පස් කෙනලා මිනිහව මැව්වා දැන් මිනිහ කැංගේ මොනක් තියෙන්නේ කොහේ පස්ද ස්වර්ගයේ පස් තියෙන්නේ ස්වර්ගයේ පස් වලින් මිනිහව මවලා හැබැයි මිනිහට දැන් ගෑණියෙකුත් දෙන්න ඕනකම තිබුණා දෙයයන්ාන්සේ ගෑණි මවා ගන්න බෑ ස්වර්ගයේ පස් වලින් ගෑණි එසේ මෙසේ කෙනෙක් නෙමෙයි දෙයයන්ාන්සේට ඕන විදිහටවත් මවන්න බෑ
කෑණි වාන්න බැරි වුණා. අන්තිම කල්පනා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. දෙයනාංශ කරේ මිනිහව සිහි නැති කරා. සිහි නැති කළා ලෝකේ පළවෙනි සල්ලි කර්මය කළා. ඈ මොකටද මිනිහගෙන් ඉල ඇටයක් ගලවන්න. දැන් දෙයියෝ තමයි දෙයනාංශේ ඉල ඇටයක් ගැලෙව්වා. ගලවලා එතෙන්ද මස් පෙරෙව්වා. දැන් මිනිහගේ ඇට කීයද? ඇඟේ ඇට කොච්චර තියෙනවද? ඇඟේ ඇට කෑලි කොච්චර තියෙනවද? දන්නේ නැද්ද? ඔය සෞඛ්‍ය විද්‍යාව එහෙම කියනකොට උගන්වන්නේ තමන්ගේ ගාව නේද ඇඟ තියෙන්නේ? ඕකේ තියෙන ඇට ටික දන්නේ නැද්ද? දෙසිය නෑ දෙසිය හයක් තියෙනවා. සමහර තැන්වල තියෙනවා දෙකක් එකක් කරලා ගන්නවා. එතකොට 264ක් වෙනවා. 264ක් වෙනවා. නැත්නම් 206ක් වෙනවා. දැන් මේ ඇට කැපුවේ 206ක් තියෙනවා. හැබැයි දැන් මිනිහට ඇටයක් අඩුයි. පිරිමියන්ට. මොකද දෙයියන් අංශ එකක් ගලව ගත්තා. ගලවගෙන දැන් ඒකෙන් තමයි ගෑණිම මැව්වේ. දැන් ගෑණිට ඇට කීයද? කීයද? ගෑණිට එක ඇටයයි. පින්නත් මෙන්න මේ වගේ කියනකොට ඇත්තටම අපේ පැරණි සිංහලයන්ට ඕවා hina. ඈ ඒ හින්දා තමයි අර සිංහලයන් ක්‍රිස්තියානි කරන්න බැරි වුනේ. ඉතින් දැන් ඔයගොල්ලන් ওই රූපේ දුන්නේ කවුද? දැන් මේ පුතාලගේ ওই රූපේ දීලා තියෙන්නේ කවුද? අම්මයි තාත්තයි. දැන් ඉතින් කවුරුත් හොඳටම දන්නවා ওই රූපේ දීලා තියෙන්නේ නම් දෙයියෝ නෙමෙයි. හැබැයි දෙයියෝ තමයි. කොයි දෙයියද? අම්මයි තාත්තයි කියන දෙයියෝ තමයි ওই රූපේ ඔයත්තන්ට දුන්නේ. දැන් ওই රූපේ නැත්තම් මම මගේ මගේ කියන්න පුළුවන්ද? බෑ. හැබැයි රූපේ විතරක් තියලා වේදනාව නැති වුණොත් මම මගේ කියන්න පුළුවන්ද? සැප වේදනාවක් දුක් වේදනාවක් වගේ වේදනා නැත්තම් මම මගේ කියන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? බෑ. ඊට පස්සේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥාදී සංඥා ලැබිලා ඒවා විචාරණය කිරීමේ හඳුනා ගැනීමේ ලක්ෂණය නැත්තම් සංඥා විඥාන දෙක නැත්තම් මම මගේ කියන්න පුළුවන්ද? බෑ. ඒවා ග්‍රහණය කරන්නේ නැත්තම් තෘෂ්ණාවෙන් ගන්නෙ නැත්තම් මේක ක්‍රියාකාරීත්වයෙන් ඉදිරියට ගිහිල්ලා මම මගේ කියලා මේ සත්වයා කියන සම්මුතියේ ක්‍රියාකාරීත්වයේ හට ගැනීමක් තියනවද මම මගේ කියලා? ඒක වෙන්නේ නැහැ. දැන් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතරේ එකතුව තමයි නාම නැත්තම් හිත කියලා කියන්නේ. හිත විතරක් තිබුණාට සතෙක්ද? රූපය විතරක් තිබුණාට සතෙක්ද? සතෙක් වෙන නම් රූපයයි හිතයි දෙකම එකතු වෙන්න ඕනේ. දැන් රූපේ නම් අම්මගේ කුසට ගියා. හිත කවුද දුන්නේ? ඔන්න හිත රැවිච්ච හැටි දන්නේ නැති හින්දා තමයි දෙයියෝ දුන්නා කියලා කිව්වේ. ඒ කියන්නේ කොහොම ආවද කියලා දන්නේ නැහැ. ඒක හින්දා දෙයියෝ දුන්නා කිව්වා. හැබැයි දෙයියෝ දුන්නා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැද්ද බලන්න. හිතේ ආශාව ගැන තණ්හාව නැද්ද? ඔයගොල්ලන්ගේ තණ්හාව දුන්නේ දෙයියෝද? ඈ හොඳයි, තණ්හාව දුන්නේ දෙයියෝ කියලා හිතන්න. තණ්හාව හින්දා ලෝභය ඇති වෙන්නේ නැද්ද? ද්වේෂය නැද්ද? මෝහය නැද්ද? ඕවා හින්දා ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛර, මාන මෙව නැද්ද? මේ මිනිස්සු මරාගන්නේ, කොටාගන්නේ, ඔක්කොම කරන්නේ, ඔක්කොම අපරාධ විනාශ ඔක්කොම කරන්නේ මොකක් හින්දාද? ඔය ලෝභ, ද්වේෂ, මෝහ සාගර තත්ත්වේ හින්දා. එතකොට දැන් දෙයියන් නාන්සේ නම් මේ හිත දුන්නේ මේ ලෝකේ මේ මිනිස්සු කරන මේ අපරාධ වලට දඬුවම් ලබන්න ඕනේ කවුද? කවුද වැරදිකාරයා? ওই දෙයියෝ. තියන්න වටිනාද ওই දෙයියන්ව? ඈ නිකන් කිව්ව ගමන් බාර ගන්න එපා. පොඩ්ඩක් තමන්ම හිතන්න. මේකත් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. දැන් හොඳයි, ඔයගොල්ලන්ගේ ලෝභය ගැන නැති කරන්න බැරිද? පුළුවනේ. බුදුහාමුදුරුවෝ ලෝභය නැති කරන්න මාර්ගය කිව්වා. ඒ කාටවත් එහෙම නෙමෙයි කියන්න පුළුවන්ද? ලෝභය කියලා කියන්නේ තමන්ගේ තියෙන වස්තුවට තියෙන තණ්හාව. බුදුහාමුදුරු කියනවා ඕක පොඩ්ඩක් දෙන්න ටික ටික ඒ තණ්හාව අඩු කරගන්න පුළුවන්. අඩු වෙන්නේ නැද්ද?
දෙයනාසෙන් මේක මැවි ඔක් කරන්න පුළුවන්ද? බැහැ. ඒක එහෙමනම් වෙන ලෝභ ද්වේෂ මොහ දෙය මැවුව නෙමෙයි ඒවා අපේම තණ්හාවින්ද අපි වර්ධනය කරනවා. ඒ වගේම අලෝභ දෝස මොහ දෙය මැවුව නෙමෙයි අපේම ක්‍රියාකාරීත්වෙන් අපි අලෝභ ද්වේෂ මොහ වර්ධනය කරගන්නවා. හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා කියලා කිව්වේ ඕකයි. එතකොට ඔහේ ආරම්භ වුණාද කියන කතාවක් එන්නේ නෑ. මොකද ආරම්භ වෙච්ච තැන හොයන්න ගියොත් නැති දෙයක. මොකද මේ රූපය කියන එක ඇති දෙයක් නෙමෙයි. හොඳට පේනවා එක පැත්තකින් ආව එකක් නෙමෙයි, අම්මගෙන් කෑල්ලයි තාත්තගෙන් කෑල්ලයි. මේක ඇවිල්ලා දෙක එකට එකතන ශක්ති ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්වයේ ඒක රාශි බව ඇති වෙලා ඕනෝන් එකට ක්‍රියාකාරී වීමෙන් තමයි රූපය හටගත්තේ. මේවා විස්තර කළ කියන වෙලාවක් නැහැ. නමුත් බුදුහාමුදුරන්ගේ මේ දේශනාව අද විද්‍යාව එහෙන් පිටින්ම ඔප්පු කළා ඉවරයි. ඒකට ඔප්පු කරන්න බැරි හිත කොහොමද සකස් වෙන්නේ කියලා. මොකද භෞතික වස්තුවක් නෙමෙයි හිත. රූපී ඔක්කොම හොයාගෙන තියෙනවා. හැබැයි අරූපී හිත හොයන්න බෑ. හේක කිය හොයන්න පුළුවන් වෙන්නේ හිත දියුණු කිරීමෙන්ම පමණයි. කවදාවත් විද්‍යාගාරවල ඒක හොයන්න හම්බ වෙන්නේ නෑ. තොටෙන් ඔයත්තන්ට පේනවා දෙයියන්ගේ සංකල්පය අමූලික බොරුවක් කියලා. දැන් දෙවියන් දෙනවලු, ඔක්කොම දෙයියෝ දෙනවලු. දෙයියෝ දෙනවනම් දෙයියෝ ලෙඩ සනීප කරනවලු. අපේ අතෝ ඒකට බොහොම රැවටිලා තියෙනවා නේද? දෙයියෝ අන්ධයන්ගේ ඇස් පෙන්නනවලු, දෙයියෝ කොරුන්ට ඇවිද්දෝනවලු, කොරුන්ව කියලා නේද? පිළිකා රෝගීන්ව සනීප කරනවලු. ඔය ඇවිද්දපු එක කොරෙක්වත් කොරෙක් නෙමෙයි. ඔය හොඳට ඇවිදින්න පුළුවන් මිනිස්සු. ඔය මිනිස්සුන්ව හොඳට සල්ලි දීලා ගෙන්නලා එතෙන්දි තමයි කොර කරන්නේ. ඒ කියන තැනදී. එතෙන්දි කොර කළා හරි ගස්සලා අරිනවා. මොකද ඕස්ට්‍රේලියාවේ හොඳ ලස්සනට පෙන්වවක වෙන හැටි. ඒකලෝ ඕස්ට්‍රේලියාවටත් ඇවිල්ලා ඇමරිකාවෙන් ඇවිල්ලා මහා ඔය ව්‍යාපාර තන්නේ කර කූට ව්‍යාපාර තියෙන්නේ. දෙමිනිය හොද්දට හම්බ කරා. මෙහෙම හම්බ කරනකොටම හා හෝ ගාලා ශබ්ද ගියාම ජනමාධ්‍ය ගියා, රූපවාහිනී මාධ්‍ය ගියා. එයා දන්නේවත් නැහැ එයා යන තැන්වල ඔක්කොම ටීවී කරලා ඉවරයි. වටා පිටා පරිසරේ ඉඳන්. දැන් අපේ මාධ්‍යකාරයෙක් ගියා නම් ඒක විතරක් අල්ලගෙන ඉන්නවා. අර මිනිස්සු ගිහින් එහෙම නෙමෙයි, සිද්ධ වෙන වටා පිටා ඔක්කොගෙම කැමරාව අල්ලගෙන ඉන්නවා. මොටි කරන්න ඕනේ කොහොමද මේක වෙන්නේ කියලා බලන්න. ඉතින් එක සැරේකදී අහුණා. එක කාන්තාවක් ඇවිල්ලා මේ සෙනඟ මැද්දෙන් කොරග ගහ ආවා. ඇවිල්ලා හතෙන්ද ගියා සනීප කරන්න කියලා. දෙවියන් වහන්සේගේ නාමයෙන් සනීප කරන්න කියලා. ඊට පස්සේ යාඥා කළා වතුර ගහපුවම කොරබව ගියා. ඉතින් මෙයා හොන්දට ඇවිදගෙන ගියා සෙනඟ මැද්දෙන්. ඉතින් කාටත් හරි සතුටුයි. හැබැයි ඊට පස්සේ කැමරාවේ පෙන්නවා මේකත් බලමුද කියලා. එහෙනම් අර කාන්තාව එනකොට කාර් එක ටිකක් එහා නවත්තන්න වුණා. නවත්තලා එයා හොඳට ඇවිදගෙන ආවා. හැබැයි මේ ශාලාවට ඇතුල් දෙනකොට තමයි මෙයා කොර ගන්න පටන් ගත්තේ. ඊට පස්සේ ශාලාවෙන් යනකොට කොර නැතුව ගියා. මෙහිම නේද සනීප කරන්න කියලා ඇහුවා. රතින් පිට කරා. පහම යන්න කිව්වා. එක සැරයක් තිබුණා දෙවියන් වහන්සේට තාජිය දාලා. ඉතින් පිනති මේ මිනිස්සු මේ අන්තවාදී නෑ කියන්න තියෙන දේ මොන දෙයියටත් මේ මිනිස්සු කියනවා. අරක ප්‍රවෘත්ති වලටත් දුන්න දෙවියන් වහන්සේගේ රූපේ ඔක්කොම පෙන්නලා ඇඟේ තාජිය දාලා දෙවියන් වහන්සේ. පහවදා ඒ රූප වාහිනී මාධ්‍යම ආයි කරකොල පෙන්නනවා. ඒකේ තිබුණ තාජිය නෙමෙයි ඔලි ඔයිල් කියලා. තුමිනු දාස පෙන්නනවා දෙයියන් වහන්සේ අතුරුදන් වෙලා කියලා. එතනින් කවුද අරන්ගෙන මොකද දන්නවනේ දැන් ඇවිස්සෙනවා කියලා අරන් ගියා. මින්නත් මේ ඒ රටල් ලෝකනේ අපේ රටේ ගොන් වැලක් ඉන්න උන් ඔක්කොටම රැවටෙනවා. දැන් අපිට මේ දරුවෙකුට අසනීප වෙනවා. මාරාන්තික ලෙඩක් හැදිලා. දැන් දොස්තර මහත්තයා කියනවා අමාරුයි කියලා. ඉන්නකොට අරගොල්ල ඇවිල්ලා කියනවා ඔය කිව්වට අපිට පුළුවන් අපේ දෙයියන් වහන්සේට කියලා සනීප කළා දෙන්න කියලා. අකමැති වෙයිද? අකමැති වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ දාස් කීපයක් යාඥා කරනවා.
ඊට පස්සේ ළමයා ගෙදර අරන් ගියාම කියන අපි ගෙදෙට්ටම ඇවිල්ලා යාඥා කරන්නම් කියලා. එපා කියයිද? එපා කියයිද? නෑ. ඊළඟට දසක් යාඥා කරලා දෙනවා මේකේ හරියට ප්‍රතිපල ගන්න නම් අපි පල්ලියටම එන්න ඕනේ. ඒකේ තමයි මේකේ හාස්කම තියෙන්නේ කියලා. යන්නේ නැද්ද? යනවා. දැන් පල්ලි යාඥා කරන ගමන් කියනවා මේකේ තාම ප්‍රතිපල ලැබෙන්නේ නැත්තේ මේකනේ. ඔබට දැන් ආගම් දෙකක් නේ, එකක්වත් විශ්වාස නැහැ නේ මේකේ. එකින්ද දැන් මෙතෙක්කල් ලෝක කරා වැඩක් නැහැ නේ. එකින්ද බුදු පිළිමේ පැත්තකට දාලා මෙන්න මේක කියලා පහනක් පත්තු කරලා එන්න කියලා. ඊට පස්සේ යන්නේ නැද්ද? එකනම් දැන් ඔයා හොඳ බැටිමත් කිතුනුවේ ඔයා මෙන්න මේ දැන් කුරුසෙ දාගන්න කියපුවම දාගන්නේ නැද්ද? ඈ දාගන්නවා. හැබැයි ළමයා මැරෙනවා. ඈ මැරිච්චාම ඉතින් අඬ අඬ කුරුසෙත් තෙල්ලගෙන ගෙදෙට්ට ගේනවා. දැන් ඉතින් හාමුදුරුවෝ එන්නේ නැහැ, පල්ලි පාද තමයි දැන් එන්නේ. පාදර ඇවිල්ලා දැන් ආපහු දුක හිතෙන්නේ නැද්ද? අම්මා ඇඬනවා වැළපෙනවා. බලන්න කියනවා දිව්‍යන් වහන්සේගේ කැමැත්තටයි මේක සිද්ධුනේ. බය වෙන්න එපා, ඔබේ දරුවා දේව මෑණියන්ගේ තුරුල්ලටයි ගියේ. අනේ අර මෝඩී ඊට පස්සේ අර මෝඩම්මයි තාත්තයි දෙන්න එන්න කොච්චර ශෝක්ද අපේ ළමයා දේව මෑණියන්ගේ තුරුල්ලටයි ගියේ කියලා ඉතින් යන්තම් හිත හදා ගන්නවා. හැබැයි ඇත්තටම අවංක හිත හදා ගැනීමක්ද? මම දන්න ඔහොම ආපු කාන්තාවක් මම අවවාද කළා අන්තිමනේ ඔයාගේ ආගම මොකද්ද කියලා. එතකොට කිව්වා ක්‍රිස්තියානි කියලා. මම බන කියලා බන කියලා හිනාවිවි හිටපු අම්මට මේක ආපුවාම ක්‍රිස්තියානි කියලා කියපුවාම මං කිව්වා දැන් ඔයගලගේ ආගමේ මොකද්ද මේකට තියෙන්නේ කියලා. අනේ හාමුදුරනේ මගේ ආගමේ කිව්වේ මගේ දරුවා දේව මෑණියන්ගේ තුරුල්ලට ගත්තායි ඒකින්ද සතුටු වෙන්නේ කියලා. මේ අම්මා ආයන්නන පටන් ගත්ත මං දරුවා හැදුවේ දේව මෑණියන්ට දෙන්න නෙමෙයි හාමුදුරනේ මගේ ගාව තියාගන්නයි හාමුදුරනේ කියලා. මේ අම්මා ආයන්නන පටන් ගත්තා. එහෙම සිතන අපින බුද්ධිමත් කෙනෙකුත් ඉන්නවා ඒ අතර. ක්‍රිස්තියානියගේ පව හරයක් කිසිම හරයක් නැති ඒක දහමක් නෙමෙයි නිකන් ආගමක් පරම්පරාවෙන් විශ්වාසයක් ආගමනේ වුණා දෙයියෝ මැව්වයි කියලා. හැබැයි පරිස්සම් වෙන්න ඔය වත් ඉන්න අපේ මූදුකර පැත්තේ ක්‍රිස්තියානි මිනිස්සු මාළු අල්ලන කොච්චරනම් ඉන්නවද අන්ත දුප්පත් මිනිස්සු. ඔය එක ක්‍රිස්තියානි කාරයක් කරනද ඒ මිනිහට සත පහක් දෙන්නේ? කරනද? කවුරක්වත් යන්නේ නැහැ. කිසි කෙනෙක් යන්නේ නැහැ. ඔක්කොම ඉන්නේ කාට දෙන්නේද? බෞද්ධයන්ෙන් දැනගන්න. ඒ ක්‍රිස්තියානි වෙච්ච ඇත්තෝ. ඔය මිනිස්සු ක්‍රිස්තියානි වෙච්ච ඇත්තන්ට දැන් ගිහිලා උදව් කරන්නේ නැත්නම් ඔය ඇත්තෝ ක්‍රිස්තියානි වුණාට පස්සේ උදව් හම්බෙන්නේ නැහැ. ඔය ඇත්තන්ට වෙන්නේ අරගොල්ලෝ මාළු මරනා වගේ ඔය ඇත්තන්ට කුකුල්ලු මරන්න වෙන්නේ. ඔය ඇත්තන්ට ඌරෝ ඊරියෝ මරන්න වෙන්නේ. යන්න අද දිඹුලාගල පැත්තේ බලාගන්න පුළුවන් බෞද්ධයෝ කොහොමද කුකුල්ලු මරාගෙන ඌරෝ මරාගෙන ජීවත් වෙන්නේ කියලා. ක්‍රිස්තියානිකරණයට අහු වෙනවා. ඒකින්ද පැත්ත ඔය ඇත්තන්ගේ සනුහරේට ගමට ආදරයක් තියනවනේ. පැත්ත පලාතේ එන්න දෙන්න එපා. හැබැයි පොලිසියන්නත් එපා. පොලිසියට වැඩක් වෙන්නේ නැහැ. පොලිසියට කරන්න දෙයක් නැහැ. පොලිසියේ තියෙන්නේ ක්‍රිස්තියානි මැති ඇමතිවරුන්ගේ අතේ. ඈ එහෙනම් පොලිස් නිලධාරීන් අසරණ වෙලා ඉන්නවා. නීති ක්‍රියාත්මක කරන්න බෑ. දැන් බෞද්ධයට නීතියක් නැහැ. ඔයතර තියෙන්නේ එකම දේ ගමයි පන්සලයි එකතු වෙන එකයි. එකතු කරලා ආපු ඇත්තන්ව පන්න ගන්න එකයි තියෙන්නේ එච්චරයි. වෙන කිසි දැන් එහෙම පන්නගත්ත ගම්වල විතරයි බේරිලා තියෙන්නේ. පොලිසිය ගිහිල්ලා නීතියේ පිහිට පැතුවනම් යම් ගමක ඒ ගමේ තහවුරු වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. ඒකද පොලිසියට කරදර කරන්න එපා. දැන් ඔයතර යන්න එපා කියන තව එකක් තියෙනවා. දැන් ඒ ඇත්තෝ පටන් ගන්න ඒ යන පැත්තේ පොලිසියේ පොලිස් ස්ථානාධිපති ක්‍රිස්තියානි කෙනෙක් කරලා එවනවා. ක්‍රිස්තියානි කෙනෙක්ව ඉන්න බෞද්ධයව අයින් කරනවා. අයින් කළා තමයි දැන් ඒගොල්ලෝ පටන් ගන්න. නමුත් අපි බුදුදහම දන්නවනම් අපි හැරෙන්නේ නැහනේ නේද? කවුරුත් එලවන්න යන්න වෙන්නේත් නැහැ. අපි හොඳ බෞද්ධයෝ නම් උපාසක චණ්ඩාලයෝ නොවි ඉන්නවා නම් ඔය කවුරු ආවත් තමයි නැහැ. පේනවනේ අවුරුදු 400 ගණනක් තිස්සේ හරව ගන්න බැරි වුණා. අද වගේ උගත්තු හිටියේ කාලෙකුත්
නෙමෙයි ඒත් ශ්‍රද්ධාවන්තයෝ හිටි කාලයක් බුදුහාඳුන්ගේ වචනය කෙරෙහි විශ්වාසය තිබ්බ ඇත්තෝ එකින්ද ඔයත්තු හිතා ගන්න ඔයත්තන්ගේ තියෙන දුෂ්ට අද කොච්චර ශ්‍රද්ධාව පිරුණාද කියනවනම් පන්සලකට ඇඳන් එන ඇඳුම දිහා බලපුවම පේනවා මේකදු ශ්‍රද්ධාවන්තද කියලා දැන් අද නම් ගොඩාක් ඉන්නව සුදු ඇඳගෙන ඇවිල්ලා පන්සලට පන්සලේ හැඳුරු කල්ලිතෝ කිව්වද සුදු ඇඳගෙන කියලා මන්න හිතන්නේ කියන්නේ නැති නේ නැද්ද කොහොමත් හොඳයි ප්‍රතිචාරය හැබැයි ඒත් ඉන්නවා සමහරු කළු ඇඳන් ඒත් හොඳයි ආපු එක මොකද මොකක්වත් නෑ ඇඳවට වැඩි කළු එක හරි ඇඳගෙන අපිට හොඳයි ඒක වරදක් නෑ හැබැයි ඊට පස්සේ කළු ඇඳගෙන ඉන්න එපා යෝගී වංග කළුත් පාටක් නේ කළුත් පාටක් බව නම් දන්නවා හැම පාටම එක වගේ නෙමෙයි කළු පාට ඔය හිතන ලස්සන පාටක් කියලා නෑ නේද ලස්සන නෙමෙයි නම් අඳින්නේ ඔය දන්නවනම් කළු පාට ලස්සන පාටක් නෙමෙයි කියලා අඳින්නේ ඉක්මනට කිලුට වෙන කිලුට වෙන්නේ නැති හින්දා නේද ඇත්තටම ඉක්මනට කිලුට වෙන්නේ නැද්ද ඉක්මනට කිලුට වෙනවා පේන්නේ නැහැ පේන්නේ නැති හින්දා කිලුටු එක අඳින්න කැමැත්තක් තියෙනවද නැද්ද තියෙනවා ඒ කියන්නේ කිලුටු අඳින්න කැමැති මොකද කිලුටට කැමැති පෙරේතයෝ නැත්තම් ඌරෝ ඊරියොත් උනුත් කැමැතිනේ එහෙනම් කළු ඇඳුම කිලුටු වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඒකට කැමැත්තෙන් අඳින ඇත්තෝ මොකද එහෙනම් අපේ ගෑනු මහ මල පෙරේතිය ටිකක් නෙමෙයිද කළුවක් පොරෝගෙන ඉන්න කළු පොරෝගත්තේ එකම නෙමෙයි කිලුටු මානසිකත්වය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක බුදු වදනයි මගේ වචන නෙමෙයි අත්තිකම්මං කන්නං කන්න විපාකං අත්තිකම්මං සුඛං සුඛ විපාකං කියලා කියනවා මානිනි කළු කර්ම තියෙනවා කළු විපාක දෙන සුදු කර්ම තියෙනවා සුදු විපාක දෙන කර්මේ පාඩක් තියෙනවද කර්මයට පාඩක් තියෙනවද නෑ එම් පුරාදෝ කියව කළු කර්මයක් තියෙනවා කියලා එහෙනම් මොන කර්මයක්ද හොඳ කර්මයක්ද නරක කර්මයක්ද කළු කියන්නේ කිලුටු කර්මයක් එතකොට ඒ කිලුටු කර්මය කරන්නේ මොන මානසිකත්වයෙන්ද කිලුටු මානසිකත්වයකින් කළු මානසිකත්වයකින් කළු මනස තියෙන කෙනා කැමැති පාට තමයි කළු පාට ඔයත් කැමැති වුණත් අකමැතිවත් මං කලින් කියපුවා කිව්වා හේතු ඒ අනුව ඔයත් හොඳටම හිතාගන්න පුළුවන් මනස සුදුනම් නෑ මනස කළුයි කියලා නමුත් අපිට පුළුවන් ওই මනස සුදු කරන්න විනතේ කොහොමරි මෙච්චක් තනියම කෑ ගැහුවා එපා 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 කළු අඳින්න කියලා සාර්ථක වෙලා නැද්ද සාර්ථක වෙලා තියෙනවා ඒ කියන්නේ අපේ මිනිස්සුන් හදන්න බැරිද පුළුවන් හාමුදුරුවෝ ටික හරියට ඉන්නවා නම් මිනිස්සු හදන්න පුළුවන් ප්‍රශ්න තියෙන මිනිස්සුන්ගේ නෙමෙයි මම මෙතෙක් වෙලා ඔය ඇත්තන්ට බැන්නට බයින්නම ඔය ඇත්තන්ට නෙමෙයි වෙනත් ඔක්කොම හාමුදුරුවන්ගේ ප්‍රශ්නේ ඉස්සෙල්ලම මිත්‍යා දෘෂ්ටික උනේ හාමුදුරුවෝ ඒකින්ද තමයි ජනතාවත් මිත්‍යා දෘෂ්ටිකුනේ ඉස්සෙල්ලම ශ්‍රද්ධාව නැති උනේ හාමුදුරුවන්ගේ එනිසයි ගිහියොත් ශ්‍රද්ධාව නැති කරගත්තේ ඉස්සෙල්ලම දුස්සීල උනේ හාමුදුරුවෝ එතකොට ගිහියන්ට අවවාද කෙනෙක් කරන්න කෙනෙක් නැති වුණා එනිසා ගිහියො දුස්සීල වුණා ඊට පස්සේ ඉස්සෙල්ලම යදින්න පටන් ගත්තේ හාමුදුරුවෝ ඒකින්ද ගිහියෝ යදින්න පටන් ගත්තා කෝතුහල මංගල නිමිති කියන්න පටන් ගත්තේ හාමුදුරුවෝ හාමුදුරුවෝ එයා වැරද්ද පෙන්වන නම් ගිහියෝ ඒක කරන්නේ නෑ ඉස්සෙල්ලම මත්පැන් බොන්න පටන් ගත්තේ ඔකද ඒකටත් හාමුදුරුවෝ කිව්වා මං හිතුවා ඔව් කියයි කියාගෙන කියන්නේ කියලා නෑ නෑ ඒක කලේ හාමුදුරුවෝ නෙමෙයි හන්ද හැබැයි දැන් ඒක දැන් හාමුදුරුවන්ටත් උගන්ලා තියෙනවා ගිහියෝ ඒක හාමුදුරුවන්ටත් උගන්ලා තියෙනවා පින්වත්නි නමුත් අර මානසික කෙලෙසීමට හේතු වෙන ඒවා නම් ඔක්කොම හාමුදුරුවන්ගෙන් තමයි ආවේ හැම හාමුදුරුවන්ගෙන් නෙමෙයි කලක් යනකොට යම් යම් හේතු හින්දා
භික්ෂුන් වහන්සේලාගේ වැඩි පිරිසක් මාර්කයෙන් පිටට පැන්න පිටට පැන්නේ 1956 පිටට පැන්නේ. හාමුදුරු දේශපාලන පක්ෂය කරගහගත්තට පස්සේ එතන ඉඳන් බුදු සසුනේ විනාශය පිරිහිම සිද්ධ වුණා. ඊට පස්සේ හාමුදුරුවන්ට බුදු සසුන නෙමෙයි යොවන උනේ තමන්ගේ සසුන රැකීම පැත්තකින් තියලා හාමුදුරුවෝ උත්සාහ ගත්තේ තමන්ගේ පක්ෂය රකින්න. ඒකින්ද සම්පූර්ණයෙන් ජනතාවත් නොමගියා. හාමුදුරුවෝ සංඝයා වශයෙන් හිටියනම් අද මේ රට මේ විපත වෙන්නේ නැහැ. සංඝයා වශයෙන් හිටියනම් දැන් සංඝයා කියලා මහලුකට දානෙට ගියාම හාමුදුරුවෝ කියනවා සංඝ රත්නයේ පූජා වේවා කියලා. කොහේන සංඝ රත්නයක් දන්නේ නැහැ. හැබැයි සම්මුතිය ඔහෙ තියෙනවා. නමුත් මෙහෙම දේශපාලනට බෙදෙන්න පුළුවන් ද හාමුදුරුවන්ට? පක්ෂවලට සංඝයාට? දැන් එතනින්ම සංඝකමත් බෙදෙද? මොනරයි පින්නත්. කාටවත් තර්ක කරන්න බෑ ඒක එහෙම නැහැ කියලා. සංඝයා කියන්නේ එකම පිරිසක්, පක්ෂවලට වෙන් වෙන පිරිසක් නෙමෙයි. දැන් බලන්න. ඇත්තට හොඳ දෙයක් කියන්නම්. පක්ෂවලට වෙන්වීමෙන් මහා මණ්ඩි අපේ මහානායක හාමුදුරුව අපවත් වෙච්ච වෙලාවේ BBC ලන්ඩනේ අල්ලගත්ත ඒ වගේම හාමුදුරු කෙනෙක්. අල්ලගෙන ඒ හාමුදුරුව කිව්වා මහානායක හාමුදුරුවන්ගේ සේවයක් වුණා තමයි ඒ ජාතිවාදී පසුබිම තිබුණා කියලා. එතකොට ඒ වුණාට මුළු රටම කොඩි ඉස්සුවා නේද? මුළු රටේම කොඩියක් ඉස්සුවා. ඒ කියන්නේ මහානායක හාමුදුරුවෝ ජාතිවාදී හින්දා වෙන්නේ නැති. එහෙනම් ඒ ජාතිවාදී නරක එකක්ද? කොඩියක් උස්සලා මහානායක හාමුදුරුවෝ පිළිගත්තා නම් ඒ පිළිගන්නේ මුළු රටම ආගම් ජාති ભેදයකින් තොරවම පිළිගත්තා. එහෙනම් ඒ ජාති ભેදේ ඒ ජාතිවාදී නරක එකක් නෙමෙයි. එතකොට දැන් මේ සංඝයාගෙන් කෙනෙක් මේක කිව්වේ මොකක් හින්දාද? පක්ෂ දේශපාලනයේ හින්දා. සංඝයා පාවා දුන්න නෙමෙයිද? පාවා දුන්නා. විනති ඔය වගේ හාමුදුරුන්ව පාර්ලිමේන්තුවට යවපු මිනිස්සු ටික තියන්න වටිනවද? ඈ බලන්න මොකද තත්ත්වය කියලා. කොහොමද ඉතින් ඔය ඇත්ත කොහොමද හාමුදුරුන්ට හරි නැත හරි කතර ගැහුවේ ඒ වගේ ඇත්තන්ටනේ? බලන්න මැතිවරණයේදී හොඳ සදාචාර සම්පන්න මිනිස්සු තරඟකලේ නැද්ද? ඒ මිනිස්සු නැත්තරම නැති කරලා දැම්මේ නැද්ද? ඔක්කොම පැරදුනා. කවුද පැරද්දේ? සදාචාර සම්පන්න මිනිස්සු පැරද්දේ. ඒ සදාචාර සම්පන්න මිනිස්සු ටික කිව්වා ඕක නෙමෙයි අපිට ඕනේ, අපිට ඕනේ බේබදුකම, අපිට ඕනේ සූදුව, අපිට ඕනේ බොරුව, අපිට ඕනේ වංචාව, අපිට ඕනේ දුරාචාරය, අපිට ඕනේ අපේ කෙල්ල ටික ගණිකාවන් බවට පත් කරන්න, අපිට ඕනේ අපේ කෙල්ල විනාශ කරලා දාන්න, අපේ කොල්ල විනාශ කරලා දාන්න. ඇස්පනා අපිට ඔක්කොම පෙනිපෙනි ඔයගොල්ලෝ කතර ගෙමි නැද්ද? නැද්ද? ඔක්කොම ඇස් ඉදිරියේ පෙනිපෙනි කතර ගෙමි නැද්ද? අද ඉන්නවා ඔයගොල්ලෝ බලන්න ටීවී එක දිහා චූටි කෙල්ල හෙළුවෙන් නටන්න නැද්ද? රූපවාහිනිය නටනවද නැද්ද? කාක් අම්මලත් බලාගෙන ඉන්නව නේද ඒකට? අම්මලට හරි ආසයි තමන්ගේ දුව හෙළුවෙන් නටනවා බලන් ඉන්න. ඒක හරි ලොකු දෙයක් අම්මලට. මොකද අම්මලත් ඒ જાතියෙම තමයි. අම්මල ටිකක් අර වැඩි හිටින්ද ඔක් කරගන්න බෑ. හැබැයි වෙනින් ක්‍රමයකට කරනවා. මං කියන්නම් කරන්න හැදේ. දැන් වැඩිපුර කලිසම් අඳින්නේ කොල්ලොද කෙල්ලොද? ඈ කෙල්ලෝ බව කෙල්ලොම දන්නවා. ඈ හැබැයි කොල්ලොත් කලිසම් අඳිනවා තමයි. කොල්ලෝ අඳින කලිසමයි කෙල්ලෝ අඳින කලිසමයි වෙනසක් නැද්ද? තියෙනවා. මොකද වෙනස? කොල්ලා අඳින කලිසම ඇඟට තද වෙලා නැහැ. කෙල්ලෝ අඳින කලිසම හොඳට ඇඟට පදේන. හැබැයි හරිනම් වෙන්න ඕනේ කී අනිත් පැත්ත නේද? නේද? වෙනවනම් ඒක අනිත් පැත්ත වෙන්න ඕනේ. මොකද කෙල්ලෝ අඳින කලිසම හොද්දට ඇඟට තද වෙලා. ඇයි මේ කෙල්ලෝ ඇඟට තද වෙන්න මේ කියන්නේ? උඹේ ඇඳුමක් අඳින්නේ යම්කිසි කාරණයක් සඳහා. එකක් මිලි ඇති තැන් වසා ගන්නට. අනිත් එක සීතුෂ්ණයෙන්
වලකින්නට මැසි මදුරු ආදීන්ගෙන් වලකින්නට ලස්සන වෙන්නට දැන් විශේෂයෙන්ම හිරි විලි ඇති තැන් වහගන්නටයි ඇඳුම අඳින්නේ දැන් කොහොමද මේගොල්ලන්ට ඒකත් අවශ්‍යයි මේ දැන් මානසිකත්වයේ උද විලි ඇති තැන් වසාගෙන ඉන්න එක මේගොල්ලන්ට ටිකක් කරදරයක් එකින්ද මේගොල්ල අරගෙන ඉන්නත් බෑ මොකද මේ අරගෙන හිටියොත් කවුරුත් බලන්නේ නෑ මොකද මේගොල්ලන්ට ඕනේ බලවන්න ඉතින් ඒකින්ද මොකද කරන්නේ අර විලි ඇති තැන් වහගෙන තිබුණත් මේ මට මෙහෙම ඒව මේ විදිහට තියනවා කියලා පෙන්නන විදිහට හොද්දට තද්ද කරලා කිටි කිටි ඇඟට අර ඔක්කොම නෙරලා එන්නට අඳිනවද නැද්ද අඳලා තියෙනවා මෙයා ඉස්සරහින් මෙහෙල වාදිනවා හොද්දට අහගන්න මේ ඔය තමයි ඉතින් දැන් අඳිනවා ඒ වුණාට ඔය ඇත්තම හිතන්න ලස්සන ගෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා ඒක ලස්සන ගෑන් ළමේ කොන්දට කිටි කිටි ඇඳලා පැත්තකින් ඉන්නවා තව ගැස්සන ගෑන් ළමේ ලිහිල්ව ලස්සනට ඇඳලා ඉන්නවා මේ දෙක දෙන්නම කැමති කොල්ලෝ ඒගොල්ලෝ දිහා බලනවාද හැබැයි කොල්ලෝ බලනවා අර තද්ද වෙන්න ඇඳගෙන ඉන්න එක්කෙනා දිහා බලලා කොල්ල බලලා කියනවා නියම තමයි කියලා. ඈ කියනවා හොඳට. හැබැයි ඒ කොල්ල බලලා නියමයි කියලා කියනවා. හැබැයි මොකක්වත් කියන්නේ නැහැ. අර ලිහිල්ව ලස්සනට ඇඳගෙන ඉන්න කෙනා දිහා බලලා මොකක්වත් කියන්නේ නැහැ. හැබැයි එහෙම මොකක්වත් නොකියුවත් අර කොල්ලගේ මනසේ මේ ගෑන් ළමයා කෙරෙහි ගෞරවයක් ඇති වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම ගෞරවයක් ඇති වෙනවා. ඒ ළමයා කෙරෙහි ගෞරවාන්විත බැල්මක් ඇති වෙන්නේ ඇඳුමෙන් හින්දා. මේ ඇඳුමෙන් හින්දා කාමුක බැල්මක්. ওই කාමුක බැල්ම තුළ විනාශය නැද්ද? තියෙනවා. කාටද විනාශය? කෙල්ලටම විනාශය තියෙනවා. ගෑනු සංහතියට විනාශය තියෙනවා ඒකේ. පත්තර බලන්නකෝ. මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් අපේ කෙල්ල බලාපොරොත්තු වෙන්නේ පිරිමින්ගෙන් ගෞරව ලබන්නද නිന്ദා ලබන්නද අසාරේ සාරමතිනෝ බුදුහාඳුරු කියලා තියෙන ලස්සනට අසාරයම සාරය කරගෙන තියෙනවා සාරේ චාසාර දස්සිනෝ සාරදී අසාරයි කියලා හිතනවා කවදාවත් සාරත්වයකට පැමිණෙන්නේ නෑ ඒත් එතකොට දැන් ඔයයන් තේරෙනවා අපි යන්නේ කොහෙද කියලා ඊගාවට ඔය ගමන එතන වැඩි කල් යන්නේත් නැහැ කොහමදත් ඔය ගමන යන්නේ තව අවුරුදු 20යි එතනින් නවතිනවා ඒ ගමන නවතිනකොට ආයි සිංහලෙ ඉතුරු වෙන්නේ නැහැ ඔය සෙල්ලම් කරන්නට ඔය අවුරුදු 20න් වෙන විනාශය නවත්තන්නට තව තියෙන්නේ අවුරුදු 1මාරයි ඒක නවත්ත ගන්නට ඊළඟ ජනාධිපතිවරණය වෙනකල් විතරයි ඒ ජනාධිපතිවරණයේදී UNP පෙරමුණ ඔය දෙකෙන් මොකක් බලයට ආවත් ක්‍රිස්තියානිකරණය නවතින්නේ නැහැ. ඊළඟ එතන ඉඳන් අවුරුදු 6ක් යනකොට ඒ අවුරුදු 6 ඉවර වෙන්නේ සිංහලයාගේ කොන්ද දෙකටම කඩලා බිමට දාලා. ආයි නැගිටින්නේ නැහැ. එතකොට සිංහලියොත් අවසානේ. දැන්ට කඩලා ඉවරයි. පොඩ්ඩක් තනින් තන තනින් තන ඉතුරු වෙලා තියෙනවා. කොහොමද කඩලා දානවා. මොකද කඩලා දාන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට ඒක කරන්න තුව රටේ බලය තියාගන්න බැරි වෙනවා. ඒගොල්ලෝ රට පාලනය කරන්න ඕනේ ඔය මිෂනාරි ආධාර දෙන රටවල් වලට යට වෙලා. අවුරුදු 50ක් ඔයගොල්ලෝ ණයට කෑවා. දැන් අවුරුදු 50ක් ණයට කෑවා. ඔය ඇඟවල් වල දුවන ඔක්කොම ණයට අරන් තියන්නේ සේරම. කාගේ ණය කාපුවද? පිටරටවලින් ණයට කාපුවා. හැම මැතිවරණයකදීම ඔයගොල්ලන්ට මැතිවරණ පොරොන්දු ඉෂ්ට කළා ලාභයට දෙන්න ණයට දෙන්න නිකන් දෙන්න
අර මිනිස්සු පිට රටවල හිඟමනේ ගියේ නැද්ද නායකය? කියලා නායකයනවා. ඔය ගත්ත ණය ගෙව්වද? නෑ. මේ පැටි රුපියල් ලක්ෂයක් ණයයි හැම කෙනෙක්ම ලෝකෙට. ආසන්න වශයෙන්. දැන් මේ අවුරුද්දෙත් ණය ලැබෙනවලු රුපියල් කෝටි 45,000කට වැඩිය. කවුද මේ ණය ගෙවන්නේ? කවුද ගෙවන්නේ? මේ දරුවෝ ටික ගෙවන්න ඕනේ. ඔයත්තන්ට ඔළුවක් නැද්ද? දරුවෝ ටික ගෙවන්න ඕනේ කියන්නේ? ඔකම ගෙවන දරුවෝ ඉන්නවද? දරුවෝ ඉන්නවද ගෙවන්න? හදාගන්න තමයි මේ කියන්නේ. හැබැයි එකක් දැනගන්න, ඔය ණය ඒගොල්ලන්ට අවශ්‍යත් නෑ ආපහු. මේ මිනිස්සු අරගෙන තියෙන්නේ. ඔයතන හිතෙන්නේ නැද්ද මේක? ණය දෙනවා, ඒ රටවලින්ම ඉංජිනේරුවෝ ගේනවා, ඒ රටවලින්ම බඩු ගේනවා. මොනවාද අපිට දීපු ණය ආපහු ඒගොල්ලෝ අරගන්නවා ඒ පැත්තෙන්. අපිට මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක ව්‍යාපාරමක් ණය දෙන එක. ඉතින් අඩු ගානේ ණය ටික අරගෙන රටේ යහපතක් වෙනව නම් ඒත් කමක් නැහැ. ඔය දේශපාලකයන්ගේ ව්‍යාපාරමක්. ණයේ නාමයෙන් පිටරටවල ලින් සල්ලි අරගෙන ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ අතරේ බෙදා ගන්නවා. දැන් ඔයගොල්ලෝ හිතන්න. දැන් ඔන්න බලන්න ප්‍රභාකරන්ගේ කණ්ඩායම අන්තර්වාර පාලනය සකස් කරලා බාර දුන්නලු ආණ්ඩුවට නේද? තාම නෑ ඒත් හරියට බාර දීලා මම හිතනවා. තාම හරියට බාර දීලා නෑ. මොකද ප්‍රභාකරන් තව එක වෙනස් කරනවලු. නෝර්වේ හදපු එක. හැබැයි දැනට ආණ්ඩුව කියන තව හරියට ලැබිලත් නැතුව මේක සාකච්ඡා කරන්න තව අවුරුද්දක් දෙකක් යනවා කියලා. ඉතින් පින මොන හිතට අවුරුද්දයක් අරින්නේ? අවුරුද්ද දෙකක් යනකොට ප්‍රභාකරන්ට ඒක ඔක්කොම හරි ගිහිල්ලා ඉවරයි, දීලා ඉවරයි. අනිත් එක මොකටද අවුරුද්දයක් යන්නේ ඉන්නේ? ඊළඟ ජනාධිපතිවරණය ආවට පස්සේ අගමැතිතුමා කොහොම හරි ජනාධිපති වෙලා මේක ලියලා දෙන්නට අවශ්‍ය හින්දායි කල් දාන්නේ එතෙන්ට යනකල්. වෙන කාරණයක් හින්ද නෙමෙයි. ඔයත් දැම්ම මතක තියාගන්න, කතිර ගැහුවොත් වෙන්නේ ඔන්න ඕකයි කියලා. ඔය UNP කාර්යෝ ඉන්නවනම් මොනවටද පින්වත්නේ ඔයත් UNP උනේ? මොනවටද ඔයත් පෙරමුණේ උනේ? ඒ මිනිස්සුත් පිල්මාරු කරනවා. ඔයත් මොකටද ඕක කරගහගෙන ඉන්නේ? අන්දු බණ්ඩාරනායක පිල්මාරු කරන්නේ නැද්ද? රොනි ඩිමෙල්ල පිල්මාරු කරන්නේ නැද්ද? ඔයත් අපිට හෙන ගැහුවත් කමන්නේ. අපේ දරපරපුර නැති වුණත් කමන්නේ. අපේ සසර විනාශ වෙලා ගියත් කමන්නේ. සංස්කෘතිය සදාචාරයට හෙන ගහිනොත් කමන්නේ. අපිට ඕනේ UNP. අපිට ඕනේ පෙරමුණ. මහා මන්ද බුද්ධි කරලක් නෙමෙයිද? ඔය ඇත්තම තමන්ගේ හිතට එකඟව හිතලා බලන්න ඔය ඇත්ත කවුද කියලා. ඔය මන්ද බුද්ධි කරලට අයිති නැද්ද ඔය ඇත්ත කියලා? මං කියන්නේ ඔක්කොම අයිති කියලා. හැබැයි තොප්පි හරිනම් දාගත්තට වරද්දක් නෑ. වඳුරු දාගත්තම හොඳයි. දැන් දැනගන්න පින්නත් නේ අපිට. ඇයි මම තව අවුරුදු 20යි කිව්වේ? ඔයාලා දන්නවද අවුරුදු 50කට ඉස්සෙල්ලා පල්ලියට ඕන හින්දා පල්ලිය සංවිධානාත්මකව කරපු කටයුත්තක් වශයෙන් පවුල් සංවිධානයේ රටේ ඇති වුණා. ඒ පවුල් සංවිධානයේ ඇති කරේ ලංකාව දේවරාජ්‍යයක් බවට පත් කිරීම අරමුණු කළා. මොකද සිංහල බෞද්ධයන්ගේ පවුල්වල දරුවෝ වැඩි වුණොත් කවදාවත් රට ක්‍රිස්තියානි කරන්න බෑ. බෞද්ධ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඒකට ඕන උනේ සිංහල පවුල්වල දරුවෝ ටික නැති කරන්න. මොකද දෙමළ පවුල්වල නැති වුණෙත් නෑ, මුස්ලිම් පවුල්වල නැති වුණෙත් නෑ. ඒකින්ද ඕන උනේ සිංහල බෞද්ධ පවුල්වල නැති කරන්න. ඒ ලනුව ගිල්ල අපේ සිංහලයෝ පහුගිය දවස්වල මුස්ලිම් මහත්මෙක් කියලා තියෙනවා. ඔයගොල්ලෝ අපිට බයින් එපා,
ඔයගොල්ලෝ ආණ්ඩුවේ කියන හින්දා පවුල වඳ කළා දරුව වඳ කළා දැන් අපිට බයින්න එපා අපි ආණ්ඩු කරන දේවල් අපි ආණ්ඩු කියන දේවල් අපි කරේ නෑ ඔයගොල්ලෝ හිතලා බලන දරුව ටික හදන්න පටන් ගන්න දැන්වත් කියලා හිත ඒ මුස්ලිම් මහත්මයෙක් කියලා තියුනේ අවුරුදු 50ක් තිස්සේ දරුව වඳ කළා ඒ වඳ කරපු රැල්ලේ පහුගිය අවුරුදු 20ට ඒ කියන්නේ 1981 ඉඳලා 2001 වෙනකල් සිංහලයන්ගෙන් වඳ වෙලා තියෙනවා අවුරුදු 18න් පහල ජන කොටසේ 20%කට වැඩිය. එහෙනම් ඉස්සරහට කොච්චර වඳ වෙයිද? ඒ අවුරුදු 20ට 20%ක් නම් ඔයත්ෝ පිටන්නේපා ඔය කියන සිංහලයෝ ටික ඉන්නවයි කියලා 74%ක්ද 69%ක්ද බෞද්ධ ඉන්නකට නෑ. එහෙම බෞද්ධයෝ නෑ දැන්. ඒ සිංහලයෝ ඔක්කොම අඩුවලා දැන් තියෙනවා. අවුරුදු 20ට එහෙම වුණා නම් ඊට ඉස්සෙල්ලා අවුරුදු වල ඒ අවුරුදු 30 කොච්චර වෙලාද? ඔන්න බලන්න මෙහෙම හිතන්න 1981ට යන්න 81 ඉඳලා 2020ට එන්න අවුරුදු 40යි ඒ අවුරුදු 40 යනකොට 1981 අවුරුදු 40 එක්කෙනාව ගන්න එයාගේ ඉඳන් උඩට හිටපු ඇත්තෝ ටික ගන්න 40 45 50 60 ඒ හිටපු අය ඒ කට්ටිය ඔක්කොම 2020 වෙනකොට මොකද වෙලා තියෙන්නේ කොහෙද පදිංචි වෙලා තියෙන්නේ ඈ ඒගොල්ලෝ ඔක්කොම පරලව ඒගොල්ලෝ පරලව යනකොට කෝ ජනතාව දැනගන්න 2020 වෙනකොට ඡන්දයක් පාවිච්චි කරන්න ඉතුරු වෙන්නේ සිංහලයන්ගෙන් 40% ප්‍රමාණයක් මේ ඔගලන් කරන හපංකම මේ එනං කෙලින්ම මේ රටේ ජනාධිපති මුස්ලිම් එක්ක දෙමළ ඒ වුණාට පස්සේ කවදාවත් ආයි මේ රට හම්බ වෙන්නේ නැහැ මේ දරුවන්ට පුතාලා හොඳට දැනගන්න දුවලා ඔයගොල්ලන්ට මේ රටේ ජීවත් වෙන්න ඕනේ නම් තව අවුරුදු 20කින් පස්සේ ඔයගේ නම මොකක්ද? ඔව්. හ්ම්? ඉස්සරු. අස්සර නම. හැබැයි ඔයාට ওই නම අයිති වෙන්නේ නැහැ. බලන්න. ඔයාට වෙන්නේ මොකද්ද? ඔයාගේ අපිටම වලිසිංහ ආරච්චිගේ ඉස්සරු පෙරේරා මොකක් හරි ඇති. එහෙම කියමු අපි. ඔයාට වලිසිංහ ආරච්චිගේ කැල තියාගන්න පුළුවන්. ඉස්සරු පෙරේරා කියන කැල තියාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට එකතු කරන්න වෙනවා මොහමඩ් ලෙබ්බේ කියලා. හා එහෙම නැත්තම් රස්සාවක් නැහැ. එහෙම නැත්තම් දරුවන්ට ඉස්කෝල නැහැ. එහෙම නැත්තම් උසස් තනතුරු නැහැ. අනිවාර්යයෙන්ම මේ ළමයට බුද්ධ ධර්මයක් දන්නෙත් නැහැ. අමල තාතල එහෙම එකක් කියලා දුන්නෙත් නැහැ. බුදු දහම කියන එක දැනගෙන ආගමවත් මාරු කරන්න බෑ මලක් කිව්වොත් එහෙනම් ජීවත් වෙන්න වෙන්නේ අර ගොල්ලන්ගේ වහල්කම කරගෙන. වහල් භාවය කරගෙන. මුස්ලිම් ඇත්ත වැරදිකාරයෝද? වැරදිකාරයෝද? දෙමළ ඇත්ත වැරදිකාරයෝද? නෑ ඒගොල්ලන්ට දොස් කියන්න බෑ. ඒගොල්ලන්ට දරු පරපුරක් ඉන්නවා. ඒගොල්ලන් රටක් අවශ්‍යයි. ඒගොල්ලෝ ඒ සඳහා උත්සාහයෙන් වීර්යෙන් කටයුතු කරා. ඒගොල්ලෝ එක දිනාගත්තා. සිංහලෙන් තමන්ගේ රට ඕන කරලා තිබුණෙත් නෑ. තමන්ගේ පරපුර ඕන කරලා තිබුණෙත් නෑ. දරුවන්ගේ යහපතක් අවශ්‍ය වෙලා තිබුණෙත් නෑ. සිංහලෝ කාල කන්නි වගේ බේබදුකම් කර කර සූදු කෙල කෙල සිගරට් බිබී හිටියා. සිගරට් බිබී දරු පරපුර අන්ත ලෙඩුන් බවට පත් කළා. දන්නවද සිගරට් එකෙන් තනි කර මේ සම්පූර්ණයෙන්ම විනාශය දැඩි විනාශයක් සිද්ධ වෙනවා සිගරට් එකෙන්. මේ ඉන්න අම්මලා ගොඩාක් වීරියකාගේ පහරට ලක් වෙලා ඉන්නේ. වීරියකා ගහපු ඇත්තෝ ඉන්නේ ගොඩාක්. ඔය අම්මල බලන්න ගහලාද නැද්ද කියලා මං හන්දන්නව ගහලා තියෙන්නේ රීරියක හුඟක් දෙනට හැමෝටම නෙමෙයි කවුද රීරියක කියන්නේ ඈ ඔය අම්මල සිගරට් බොන මිනිහත් එක්ක බුදිය ගන්නවා නම් ඒ බුදිය ගන්න රීරියකත් එක්කලා තමයි ඈ මොකද රෑ එළි වෙනකල් අර මිනිහාගේ සිගරට් විස කවුද උරන්නේ ගෑණි ඒ විස ඔක්කොම ගෑණිගේ ලේ ටික නරක් කරනවා මොලේ පිළිකා ලියුකේමියා පෙනහළු පිළිකා දෙනවා දිගට හරහාට ඔය පුතාලගේ තාත්තලා සිගරට් බොනද ඔය පුතාගේ තාත්ත සිගරට් බොනද පින්නත් මේක හොඳ ප්‍රතිචාරයක් දැන් මම ගොඩාක් අහනකොට මේ පොඩි දරුවන්ගේ තාත්තලා දැන් සිගරට් බොන්නේ නෑ කලාතුරකින් කෙනෙකුගේ තාත්ත කෙනෙක් තමයි සිගරට් බොන්නේ ගොඩක් කරන වැරදි නේද මම කලින් කිව්වේ ඕක තමයි ඒත් නේ
වැරදි හදාගම් වෙනනම් ආ ඒකත් හොඳයි. ඔයාලට මාව රවට්ටන්න බෑ ඈ. හොඳයි. දැන් මතක තියාගන්න ඔය සිගරට් එක බොන තාත්තා කෙනෙක් කියලා. හොඳයි. හොඳ මේ බන කෙනකේ ප්‍රතිඵල තියෙනවා. තරුණ තාත්තලා සිගරට් බොන එක හොඳටම අඩු කරලා තියෙන හුඟක් නවත්තලා තියෙනවා. එනිසා තමයි දැන් පිස්සු ඇටලා සිගරට් කම්පැනි කාරයෝ ඒව ප්‍රචාරය කරන්න දැන් කෙල්ලන්ව ඔය මේ සුපර් මාකට්ස් වල ඉස්සරහ තියලා සිගරට් බිබි ඉන්නවා කෙල්ලෝ නිකන් මේ කෙල්ලන්ට පුරුදු කරන්න සිගරට් බෝ දැන් කොල්ල බොන එක නවත්තලානේ උන් දන්නා මේ කෙල්ලෝ ඊට වැඩිය ගොන් අලි කිය ගොන් ඇතින් නියෝ කියලා ඈ මම මුන්ට ටිකක් පෙන්නපුවා මේක ෂෝගනේට අරගෙන කෙල්ලොත් ගන්න ගන්නව දන්නා හොඳට ඒකින්ද ඒ වගේම පිස්සු ඇතින් නියෝ ටිකක් හොයලා උන් සිගරට් එක දිලා දැන් පෝනවා ඇතට පේන්න එහෙනම් මේක බලාගෙන ගියාම අර ඇත්තත් පෝනවා නිකන් දෙනවා සිගරට් දැන් මම දැන් ඔකර බලන්න හෙට නන පහන වැඩසටහන ඒකෙදි පෙන්නනවා අලුත් සිගරට් පැකට් එකක් චොකලට් පෙට්ටියක් ඒක ඉතුරු කොටස ලබනසට දාලා නැවතු අතර මගින් පෙන්වේ ඒක පෙන්වේ විශේෂයෙන්ම ඒක ටිකක් හොඳට පටන් ගන්න ඕන හිඳයි වෙලා තිබුණේ නැහැ ගිය සැරේ අන්තිම හරිට මේක ගත්තේ ඒනට පෙන්නවා මුලින් ආරම්භ වෙච්ච හැටි දැන් මේකලෝ මොකද්ද මේ කරන්නේ කියලා වෙනත් මේ දැනගන්න මේ පුංචි පුතාලගේ දුවලගේ තාත්තා කෙනෙක් සිගරට් බොනවනම් සිගරට් බොනවනම් යම් විදිහකින් තාත්තා ගාවට කිට්ටු වෙන්නවත් එපා ඒ තාත්තා ඔයගොල්ලන්ගේ මරුවා තාත්තා බොන එක සිගරට් එක දැන් අපිට ඔයා සිගරට් බොනවා කියලා ඔයාගේ ගාවට දරුවා කිට්ටු වුණා නම් ඔයා දරුවාත් එක්ක කතා කරනකොට දරුවාට ආගේ සිගරට් ගන්න දැනෙනවා දැනෙනවා කියන්නේ ඔයා බීපු එක සිගරට් එකේ දහ ගුණයක විස මේ ළමයට බලපාන අර ආග්‍රහණය ඔක්කොම ළමයා කරන්නේ එතකොට ඒ තුල ළමයා වන්ද බුද්ධිකෙක් වෙනවා මොකද ඔයාගේ සිගරට් ඒ හුමාලේ තියෙන නිකටින් සරත් කියලා තියෙන කොටිනයින් කියලා තව විශේෂ රසායනික පදාර්ථයක් ඒ කොටිනයින් වල විස මොලේ සෛලවලට බලපාලා මොලේ සෛලවල ක්‍රියාකාරීත්වය අඩු කරනවා එතකොට ළමයට කල්පනා කරලා වැඩ කිරීමේ ශක්තිය නැති වෙනවා හිතලා මතලා කටයුතු කරන්න බැරි වෙනවා අනිත් එක ඔය සිගරට් එකට තියෙනවා සයනයිඩ් තියෙනවා අර කොටි ගහන්නේ සයනයිඩ් තියෙනවා ආසනික් තියෙනවා බෙන්සීන් තියෙනවා ෆෝමල්ඩිහයිඩ් නිකටින් තාර මේවා ඔක්කොම දැඩි මාරාන්තික විස මේ දුමත් එක්කලා ඔක්කොම විස 4000ක් වදිනවා මේ ඔක්කොම පෙනහළු වලට පෙනහළු හරහා ලේ ගමන් කරනවා ඔක්සිජන් ලබා ගන්නට ඒ ලේ ගමන් කරපුවාම දුට ඒ පෙනහළු වලට දුම් වැඩිච්චහම අර ලේ ගමන් කරනකොට පෙනහළු හරහා අර දුම් වල තියෙන සිගරට් විස ඔක්කොම කෙලින්ම ලේ වලට ඇතුළත් වෙනවා පිරිමියාගේ ලේ වල තියෙන ඕජාවෙන් තමයි ප්‍රජනන ධාතුන් හදන්නේ. දර ප්‍රජනන ධාතුන් වලට අර ලේවල විස ඇතුළත් වෙනවා. ඒ කියන්නේ සිගරට් විස. ළමයා උපදින්නේ සිගරට් විසත් එක්කලා. අම්මගේ පිටින් උත් ඥාන ශක්තිය දුර්වල වෙනවා අර සිගරට් බොන මිනිහත් එක්කලා බුදිය ගැනීම. අම්මගේ ධාතු ශක්තිය බලපානවා දරුවට. අම්මගේ ඥාන ශක්තිය දුර්වලයි. මේ දෙපැත්තෙම ළමයා දුර්වල වෙනවා. අන්තිමට ළමයා ප්‍රසන්න පෙනුමක් නැහැ තේජවන්තකමක් නැහැ නිරෝගී බව නැහැ ඕන ලෙඩකට ගොදුරු වෙනවා හැදියාව නැහැ සිතල වැඩ කිරීමේ ශක්තිය නැහැ අද වෙලා නැද්ද සමාජයේට පතු රට පුරාම ගිහිල්ලා බලන්න කෝ දරු පරපුර අපේ කියලා ඒතොර තේරෙයි යුත් රට වටේ කෝ අපේ දරුවෝ කියලා මහ විශාල ජාතික පරිහානියක් අනිත් පැත්තෙන් නිකටින් හින්දා ලේවලට තෙල් මිශ්‍ර වෙනවා මේ හැම යට තියෙන තෙල් තට්ටුවේ තෙල් දිය කරනවා නිකටින් වලින් දිය කළ ලේ දහරාවත් එක්ක සම්බන්ධ වෙලා නහර ඇතුලේ තෙල් බැඳෙනවා තෙල් බැඳිච්චාම විශේෂයෙන්ම ලිංගේන්ද්‍රයන්ට ලේ සපයන සියුම් නහරවල තෙල් බැඳිච්චාම ලිංගේන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය එන හිටිනවා එතනින් වඳයි
ඊට පස්සේ දුර්වලයි ලිංගෙන්ජන් දුර්වල පුද්ගලයේ අනිත් සිගරට් එක උරපුවම මොලේට මොලේ හරහා ක්‍රියාත්මක වෙලා අවුරුදු 10ක් 15ක් සිගරට් බීවොත් මධ්‍ය ස්නායු පද්ධතිය දුර්වල කරනවා ඉන්ද්‍රිය දුර්වලත්වයත් එක්කලා ලිංගෙන්ජන් දුර්වල වීමත් සිද්ධ වෙනවා විනාති ඒ වුණාට අපේ මීහරක් වැලක් ඉන්නවා බණක් දහමක් අහන්නේ නැති ඔය පොර කකා සිගරට් බොනවා බොනකොට නිකන් ඉන්න එපා කියන්න උඹලට මේක වෙනවා කියලා විශේෂයෙන්ම අපේ දුවලගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා සිගරට් බොන කොල්ලෙක් වෙනම් කසාද බඳින්න ලෑස්ති වෙනට එපා උඹලට කරන්න පුළුවන් ජාතික මෙහෙවරක් ඒක අවුරුද්දක්වත් සිගරට් බොන්නේ නැතුව ඉඳලා පුරුදු වුණාට පස්සේ ඒක වැලක්වට පස්සේ සිගරට් බොන මම නවත්තනවා කිව්වට කසාද බඳින්න යන්න එපා මොකද කසාද වැන්දට පස්සේ ආයි බොන්න පටන් ගන්නවා මොකද ඔව් පුද්ගලයන් නිකටින් විස නිකටින් වල ඒ සැර අවශ්‍ය වෙනවා දිගට ඒ අවශ්‍ය වෙනකොට මතක් වෙච්ච එක මම ආයි යන්න හදනවා අඩු ගානේ 6 මාසයක්වත් නවත්තලා හිටියොත් විතරයි මේකේ දිගටම නවතින්න පුළුවන් ඇඟේ ඒ සැර තියෙනකල් සුවද දැනුණොත් තරන් ඉන්න බෑ එයාට ඕන කරනවා පින්නත් මේ එකින්ද මොකද සිගරට් බොන කොල්ලෙක්ව කසාද බඳිනවා කියන්නේ තමනුත් අවදාන්නමේ තමන්ෙන් ඇතිවන පරපුර අවදාන්නමේ ඒක හොඳට මතක තියාගන්න සිගරට් බොන කොල්ලෙක්ව කසාද බඳිනට වැඩිය හොඳයි නා කියලා මැරෙනකල් බුදියගෙන ඉන්න පැත්තකට වෙලා මොකෙක්වත් නැතුවර කමක් නැහැ ඒක මතක තියාගන්න තනියෙන් ඉඳලා හැබැයි එකක් තියෙනවා ඒකටත් ඉගෙන ගන්නට ඕන රස්සාවක් මොකරේප ජීවත් වෙන්න තනියම හරි රස්සාවක් කරගෙන ජීවත් වෙන්න පිනක් දහමක් කරගෙන හොඳට ඉගෙන ගන්න ඕන ඉගෙන ගත්තේ නැත්නම් මොකද කරන්න වෙන්නේ කෙල්ලෙකුට ඒත් රස්සාවක් තියෙනවා හෙට අනිද්ද ඒවත් ලැබෙයි කරන්න ඇයි ඉතින් ඔය දැන් තියෙන ඇමරිකාවේ හුරතලෙක්නේ ඉන්නේ ඔක්කොම හුරතල්ලු ටිකනේ මැති ඇමතිවරු ඉතින් ඒකල ඇමරිකාවට ඕන විදිහට දැන් ගණිකා නිවාස පටන් ගන්නවා මේ නීතිගත කරන්න ඕනේ කියලා තියෙනවා වෙනත් ගණිකා නිවාස නීතිගත කරනවායි ගණිකාව නීතිගත කරනවායි කියන එකේ දෙකක් තියෙනවා දැන් මේකનો නිවාස නීතිගත කළා ගණිකාව නීතිගත කරේ නැත්නම් හරි ප්‍රශ්නයක් වෙනවා එතකොට වෙන්නේ මොකද්ද මේ ඉන්න දුවෙක්ව නීතිගත ගණිකා නිවාසයකට උස්සගෙන යනවා උස්සගෙන ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා ආ මං හිතුවේ එයා ගණිකාවක් කියලා මන්ද එපා යගෙන මන් දන්නවා එයා ගණිකාවක් ඊට පස්සේ අතෙන් අරගෙන ගියාට පස්සේ ඒක වෘත්තියට සම්බන්ධ දෙයක් ඒක නීතියට යන්න මොනක්වත් පුළුවන් කමක් නැහැ අන්තිමට කෙල්ල ටික ඔක්කොම ඉවරයි ඒක සමහරක් කළාට අපේ අම්මලකේ ආ ඉතින් ඒක මේ දැන් කාලේ හැටිනේ එහෙම කියලා ඉතින් අම්මල සතුටුයි ඒකයි වෙන්නේ දැන් එහෙම තමයි ඕන් තරම් කියන්නේ කාලේ හැටිනේ ඒ කාලෙට හැටියට අපිත් හරිනු මොකද අම්මගෙත් වල්ගේ කඩාගෙන අම්මා හිතනවා මගේ වල්ගේ කඩාගත්තා වගේ දුවගෙත් කඩාගත්තට කමන්නේ නැහැ ඒක තමයි නියම ක්‍රමය කියලා හන්දරක දැන් ඔය සමාජ ඉස්කෝලවල තියෙනවා නෑ ටීචර්ස්ලා කියනවා මේ පුංචි කොල්ලෝ මේ වගේ කෙල්ලන්ට ලියුම් දීලා අහුවෙලා හ ඉතින් ටීචර්ලා අම්මල තාත්තලා ගෙන්නනවා ඉතින් අම්මා තමයි එන්නේ දුගෙන තාත්තට එන්න දෙන්නේ නෑ අම්මා ඇවිල්ලා ටීචර් කියනවා ටීචර් ඉතින් කියනවා අම්මා ආපුවම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් දරුවට අවවාද කරන්න කියලා අම්මා කියනවා ටීචර් ටීචර්ගේ වැඩ බලාගන්න මම මගේ ළමයා හදාගන්න මොකද අම්මා තේජාතිය ළමයා ඒක දන්නවා ඒකින්ද ළමයාම හොඳින් තියාගන්න ඕනේ එකෙන්ද ළමයා අම්මට සපෝට් කරනවා අනේ අම්මා ළමයට සපෝට් කරනවා එන්න හරි ඕක තමයි ගොඩක් සිද්ධ වෙන්නේ අපි ඉවරයි පින්නත් මේ හැම පැත්තෙම බැලුවොත් අපි ඉවරයි දැන් ඔයත්තුම හිතන්න මේ කොහේ යන ගමනක්ද කියලා අපිට වෙන්නේ මොකද්ද කියලා මේක දිගට ගෙනියන්න ඕනේද නවත්තන්න ඕනේද දඩු පරපර බේර ගන්න ඕනේද මේ ජාතිය ශාසනය රකින්න ඕනේද එකම ක්‍රමයයි තියෙන්නේ රකින්න නම් ඔය ඇත්ත සදාචාර ගරු පිරිසක් බවට පත් වෙලා දුරාචාරී පාලන ක්‍රමේ
ඉවත් කරගන්න ඕනේ. දැනගන්න ධර්මපාලතුමා 1930 ගණන් වලදී කිව්වා උඹලා දැනගනින්ලා මේ රට කවදා හරි සුද්ධෝ අතහරිනවා. උන් මේ රට ගාලා යනකොට උන්ගේ දරුවෝ වගේ කළු සුද්ධෝ ටිකක් මේ රටේ බිහි කළා. උන්ට තමයි මේ රටේ පාලන බලය බාර දෙන්නේ. එතෙන් පටන් උන්ට ආගමක් ජාතියක් නැහැ. පරපුර විනාශ කරන ඒවා ඔක්කොම කියනවා. දැන් බලන්න ඒක හරියටම හරි ගියේ නැද්ද? සුද්ධ මේ රට දාලා යනකොට ඊට පස්සේ රටේ ආගම තියෙන්නේ කවුද? DS සේනනායක. DS කියන්නේ මොනවද? ඩොන් ස්ටීවන්. කළු සුද්ධෙක් නෙමෙයිද? ඩොන් ස්ටීවන් සේනනායක. කළු සුද්ධෙක් නෙමෙයිද? ඊට පස්සේ ඩඩ්ලි සේනනායක. ෂෙල්ටන් ඩඩ්ලි ෂෙල්ටන්. කළු සුද්ධෙක් නෙමෙයිද? ඊට පස්සේ ජෝන් කොතලාවල. ජෝන් සර් ජෝන් කොතලාවල. කළු සුද්ධෙක් නෙමෙයිද? ඔව්. ඊට පස්සේ ආයි කවුද? බණ්ඩාරනායක. සොලමන් වෙස්ට් රිජ්වේ ටයස්. එතකොට ඒත් කළු සුද්ධෙක්. ඊට පස්සේ සිරිමාවෝ රත්පත්ති පරම්පරාවේ. සිරිමාවට ජාතික හැඟීමක් තිබුණ නැද්ද පොඩ්ඩක් හරි? අන්න සිංහල වෙච්ච එක ගතියද. ඊගාවට ආපහු ජූනියස් රිචඩ්. මොකද කිව්වේ? මම දුටු ගැමුණනම් කාඩුව අරගෙන කොපුවේ ගහගන්නයි කිව්වා. ඈ සාහිත්‍ය කන්නද කියලා ඇහුවා. මොකද උනේ? පරගති බව. ඊගාවට එතනින් ආපු එතනින් පස්සේ ආවේ. ඉතින් ඊළඟ පුරුක් ටිකත් ඒවම තමයි. දැන් කළු සුද්ධ නෙමෙයිද රජ උනේ? එනිසා තමයි ඔක්කොම අන්තින විපත. දැන් ඒක නිසා ওই කළු සුද්ධන්ගේ රාජ්‍ය පාලන ක්‍රමය අපි පොඩ්ඩක් නවත්තලා බුදුහාඳුරන්ගේ රාජ්‍ය පාලන ක්‍රමය අපිට තියෙනවා. ඒ රාජ්‍ය පාලන ක්‍රමය ඔය නියම කළු සුද්ධ නියම සුද්ධන්ගේ රටවලත් බුදුහාඳුරන්ගේ රාජ්‍ය පාලන ක්‍රමය තියෙනවා. දස රාජ්‍ය ධර්මයන්ගෙන් 10ම නැති වුණත් 4ක් 5ක්වත් ඒව ඇතේනවා. අපේ රාජ්‍ය පාලනේ එකක්වත් නැහැ. ඍණ තත්ත්වයේ තියෙන්නේ දස රාජ්‍ය ධර්මයේ. මොනම නීතියක්වත් මොනම සාධාරණයක්වත් මොනම යුතුයකමක්වත් මොනම ධර්මයක්වත් අපේ පාලන ක්‍රමයේ තියෙනවත් නැහැ. පින්වත්නි, ඒ දස රාජ්‍ය ධර්ම පාලන ක්‍රමය ලෝකයටම පෙන්වලා දෙන්න පුළුවන් සාර්ථකත්වයේ කොච්චරද කියලා ඒක ඉදිරියට ගෙනාවා. හැබැයි ඒක ඉදිරියට ගේන්න නම් කරන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඒවත් කොයි හැටියටත් අපිට සම්බුදු සසුන රකින්නට ඕනේ. මේ සසුන රැක්කේ හැමදාම සිංහලයෝ. විශේෂයෙන්ම මේ සසුන රැකීමත් සිංහලයාගේ රැකීමත් අයිතිය තියෙන්නේ හාමුදුරුවන්ට. එදත් ඒක රැක්කේ හාමුදුරුවෝ, අදත් රකින්න ඉන්නේ හාමුදුරුවෝ. හැබැයි මේ කාලකන්නේ සිංහලයන්ට හාමුදුරුවෝ ඉස්සරහට එන්නේ කියපුවහම හරි අමාරුයි. ඒ මුන්ට ඒක හරි බයයි. අපේ UNP නැති වෙයි, අපේ පෙරමුණ නැති වෙයි, ඒකට බයයි. ඒක තමයි කෙඳිරි ගන්න අපෝ හාමුදුරුවන්ට කැප නැහැ ගාලා. මේක කැපයි යකපයි කියන එක දන්නවා වගේ හරියට. අපි දන්නවා කැප දකපද කියන එක. වෙනත් මේ කැප ඒව හැම එකක්ම අපායට යන්නේ නැහැ. අපි තේරපුත්තාගේ හාමුදුරුවෝ සිවුර පැත්තකින් කියලා කඩුව අරගෙන ඇවිල්ලා මිනි මරලා සාසනේ බේරගත්තේ. රහතුන් නැද්ද? රහතුන් නැද්ද? රහතුනේ නිවනට බාධා වුණේ. දැන් බලන්න කල්පනා කරලා අපි කිව්වා මේකට කෙනෙක් නැත්තම් කරන්න අපිව රකින්න. මොකද ඒ වෙන විට මම රට පුරාම ගිහිල්ලා මෙහෙම දේශනා කළා. මහජනතාවවත් මගෙත් එක්කලා හිටපු හින්දා මම කිව්වේ මට හිතුණා මේක බේරගන්න පුළුවන් කියලා. එකෙන්සේ මම කිව්වේ කවුරුවත් ආවේ නැත්තම් මම හරි එනවා. මොකද අපේ දර්ශනය තියෙනවා. ඒ දර්ශනය තුළ මේ රට බේරගන්න පුළුවන්. ඒක නිසායි කිව්වේ මම හරි එනවා කියලා. පින්වත්නි, කැප නැහැලු. මම දන්නවා කැප නැහැ කියලා. මහණුනේ ඔක්කොරන්නේ. පින්වත්නි, මට රජකමට වැඩිය මහණකම වටිනවා. හැබැයි මහණකමට වැඩිය බුදුසසුන වටිනවා. මහණකම මට පෞද්ගලිකයි. සසුන ලෝකයටයි. ඒ මට පෞද්ගලික මහණකම පාවිච්චි කරලා
ලෝකයට ශාසනය ආරක්ෂා කළ දෙන්න පුළුවන් නම් මට නිවන් දකින්න පින්කමක් එක මන් දන්නව හොඳටම. ඕන්නම් මහන කමේ ඉඳගෙන මේක කැප නැහැ කියලා කියන්නේ මහන කමේ ඉන්නේ රජ කරන්න නෙමෙයි නිවන් දකින්න අප්‍රමාදී වෙන්නට. මේ මහන කමේ ඉඳගෙන නිවන් දකින්න අප්‍රමාදී වෙන්න බෑ රජකම් කරන්න ගියොත්. කොහොමදත් මම මේ ආත්මේ නිවන් දකින්න බලාපොරොත්තුවක් ඇත්තේ නෑ. මම නිවන පොඩ්ඩක් පෝස්ට්පෝන් කරලා තියෙන්නේ. මොකද ඊට ඉස්සෙල්ලා මේ බුදුසසුන රැක් ගන්නට ඕනේ හින්දා. ඒ වගේම තනියෙන් නිවන් දකින්න මට වමනාවකුත් නෑ. ඒකෙන්ද තවත් කීප දෙනෙක් හරි නිවන් දක්ක ගන්නට ඕනේ. ඉතින් මට දැන් හදිස්සියක් නෑ. ඒකින්ද මට බුදුසසුන රකින්න අවස්ථාවක් තියෙනවා. එන්ට අනිත් ඔක්කොට ඔය දැන් නිවන් දකින්න උත්සාහ ගන්න හාමුදුරුවන්ට දේශපාලනේ කැප නැහැ මේ බුදුහාමුදුරුවන්ගේ දේශපාලනේ. හැබැයි මට ඒක කැපයි. මේ මට කැප දැන් නිවන් දකින්න අදහසක් නැති හින්දා. බුදුසසුන රකින්න ඒක කැපයි. මොකද මේ දේශපාලකයේ බුදුසසුන වනසල දාන හින්දා. ජාතිය වනසල දාන හින්දා. හැබැයි ඒක මට රකින්න බෑ. ඔය ඇත්තන්ගේ කතරේ උඩයි ඒක තියෙන්නේ. ඔයගොල්ලන්ගේ කතරේ ගන්න මම කොහෙත්ම සිවුරු අරින්න නම් ලෑස්ති නෑ. ඒක ඔය ඇත්තන්ගේ වැඩක්. මොකද සමහර වහනවා ඔබ වහන්සේ එහෙම අදහසක් තියෙන නම් පොඩ්ඩක් මේ සංවිධානය වෙන්න ඕනේනේ. මේක තමයි මගේ සංවිධානය. මේ කියනවා ඔය ඇත්තන්ට. සංවිධානය වෙන එක ඔය ඇත්තන්ගේ වැඩේ. ඔය ඇත්තන් ශාසනයක් ඕනනම් ජාතියක් ඕනනම් ඔය ඇත්ත කියන්නේ ඔය ඇත්තගේ ඥාතීන්ට සහෝදරයන්ට වාතාපිටාවේ ඇත්තන්ට ඔය පඬිතයන්ට වෙන විපද තේරුම් කරලා දෙන්න. දීලා ඒගොල්ලන්ව හරිගස්සලා තියන්න. මට ඕනේ නැහැ කාගෙවත් ඡන්දෙ සල්ලි දීලා ගන්න වංචා කරලා ගන්න. එව මට අවශ්‍ය නැහැ. බුදුසසුන ඔය ඇත්තන්ට ඕන නම් ඔය ඇත්තගේ රට දය ඔය ඇත්තන්ට ඕන නම් ඔය ඇත්ත බලා ගන්න ඔය ඇත්තගේ වගකීම ඉෂ්ට කරන්න. මොකද මම පරදින්නේ නෑ. මට මගේ මහනකම තියෙනවා. එහෙනම් මට තියෙන ඔය ඇත්තන්ට සාසනේ පානම් මට තියෙන සාසනෙන් ඊට පස්සේ මම ප්‍රයෝජන ගන්න එකයි තියෙන්නේ ඔය ඇත්තන්ට පානම්. ඒක ඔය ඇත්තන්ගේ වැඩ. ඒකින්ද පින්නත් ඔය උපාසක ඡණ්ඩාලත්වයේ අයින් කළා දාලා ඔය කාලකන්ණි යදිල්ල පැත්තකින් දාලා පංච දුස්චරිතේ අයින් කරලා පංච සුචරිතේ පිහිටන්න. බුදුහාමර කියනවා පන්සල් ටික රැක්කොත් ඔය ඇත්තන්ට මහා භෝගස්කන්ධයක් ලැබෙනවා. කීර්ති ප්‍රශංසා ලැබෙනවා. බුද්ධිමත් ඕනතරකට යන්න පුළුවන්. සිහි මුලාවේ මැරෙන්නේ නැහැ. මැරලා හොන්තනක උපදිනවා. පන්සිල් රැක්කොත් මේ ආනිසංස පහ තියෙනවා. පන්සිල් රැක්කොත් සතර සතිපට්ඨාන වැඩෙනවා. පන්සිල් රැක්කොත් සතර ඍද්ධිපාද වැඩෙනවා. පන්සිල් රැක්කොත් සතර සම්‍යප්පදන් වීර්ය වැඩෙනවා. එහෙනම් ලෞකික ආනිසංසක් තියෙනවා, ලෝකෝත්තර ආනිසංසක් තියෙනවා. ඔය අතර මේ දෙකෙන් මේ දෙකම එක විට ලැබෙනවා. පන්සිල් ටික හරියට රකින්නවා නම් පන්සිල් රැක්කේ නැත්නම් බුද්ධිය හීන වෙන බව කිව්වා. එහෙනම් ඒ බුද්ධි හීනත්වයේ හේතුවෙන් තමයි අද මේ தත්ත්වය අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද බුද්ධි වර්ධනයේ ඉස්සෙල්ල අවශ්‍යයි රට දැය බේර ගන්න ඕන නම් මේ පන්සල මුල් කරගෙන ඔයත් පන්සිල් රකින්න සමාජයක් ගොඩනගන්න. ගොඩනගලා ඒක ගම පුරා ව්‍යාප්ත කරන්න. උත්සාහ ගන්න. සියලු 100ක් රකින්න අමාරු වෙයි. අතපසු වීම වෙයි. අතපසු වීමක් වුණොත් උත්සාහ ගන්න. නැවතත් මම මේක අදිෂ්ඨාන කළා රකින්නවා කියලා. මාස 3ක් උත්සාහ ගන්න හොඳට පන්සිල් රකින්න කෙනෙක් වෙන්නට පුළුවන්. ඒකෙන් තමයි පුංචි පුතාලට වැඩිහිටියන්ට හැම කෙනෙකුටම මේක කරන්න පුළුවන් දැන්. පින්වත් මේක අදිෂ්ඨානයෙන් කළ යුතු දෙයක්. ඒ වගේම දැනගන්න මේ ගමන යන්නට අපිට ජනමාධ්‍යිකුත් ඉදිරි අනාගතයේදී අවශ්‍ය වෙනවා. දැනටම අපි පටන් ගන්න තියෙනවා ජනවිජේ පත්තරේ. ජනවිජේ පත්තරේ අපි මේ වගේ ධර්ම දේශනා කරන තැන්වල තමයි ජනතාවට හඳුන්වලා දෙන්නේ. කැමති කෙනෙකුට පත්‍රේ ගන්න පුළුවන්. හැබැයි ගැනීම නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක අරගෙන ඔය ඇත්ත පත්‍රේ සමාජිකත්වයක් ලබන්න 6 මාසික හරි අවුරුද්දක හරි
ගාස්තුව ගෙවලා. එතකොට ගෙදරටම පත්තරේ ගෙන්න ගන්න පුළුවන්. ඒ කූපණයක් තියෙනවා. ඒ කූපණේ පුරවලා ඒක ඉතින් ලිපිනෙට යවන්නේ. එතකොට ගෙදරටම පත්තරේ ගෙන්න ගන්න පුළුවන් වෙනවා. මේක අපි යන ගමනට ඔයත් දෙන ලොකු පිටුවහලක් ශක්තියක් මේ දායකත්වයේ ලැබීම. දැන් ඉතින් මේ ශ්‍රවණය කළා වූ ධර්ම ජීවිතයට සම්බන්ධ කරගන්න. ගිල නැවත නැවත හිතන්න, නැවත නැවත අනුන්ට කියන්න කියලා ඒ අත්තන්වත් මේ තමන්ගේ පසුබිමට යොදන්න. යොදලා හොඳ සදාචාර සම්පන්න රටක් ගොඩනගලා මතු පරපුර සමෘද්ධිමත් පරපුරක් බවට පත් කරන්න, ආරක්ෂා වූ පසුබිමක් ඇති කරන්න ඒ අත්තන්ට දෙමාපියන් වශයෙන් වැඩිහිටියන් වශයෙන් අදිෂ්ඨාන කරතුව කටයුතු කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා, තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විනත්නි මේ ධර්මයේ ශ්‍රවණය කළ නිකන් යන්න එපා. අදිෂ්ඨාන කළා යන්න මෙතනින් මේ ධහමට අනුව පිළිපදිනවා කියලා ඉදිරියේදී. ඒ වගේම පන්සලත් එක්කලා සම්බන්ධ වෙන්න අදිෂ්ඨාන කරන්න. නැත්තම් මේ මිෂනාරි ආක්‍රමණයට විරුද්ධව මුණදෙන්න ඒකට මුණ දෙන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පන්සලත් එක්කලා එකතු වුණොත් ඔය ඇත්තෝ ඒ ආක්‍රමණයට මුණ දෙන්නට අපිට පුළුවන්. පන්සලත් එක්ක ශක්තිමත් වෙන්න. පන්සලේ හාඳුරුන්ගේ පොඩි පොඩි අඩුපාඩුකම් ඇති තරුණ හාඳුරුන්ගේ. ඉතින් ඔක්කොම හොයන්න ගියොත් එහෙම අපිට ආරක්ෂා වෙන්න හම්බ වෙන්නේම නැහැ. ඔය ඇත්තෝ පන්සලට ලඟ වෙන තරමට හාමුදුරුවන්ට ඒක ලොකු ශක්තියක් ලැබෙනවා. හාමුදුරුවොත් ආරක්ෂා වෙනවා. හාමුදුරුවන්ට ලොකු මහනකම පිළිබඳ ලොකු ශක්තියක් ලැබෙන්නේ දායකයෝ හාමුදුරුවට ඉන්නවනම් පමණයි. ඔය ඇත්තෝ සතුට වෙන්න අද ඉතාම සාර්ථකව පින්කම සිද්ධ කරා. ඔය ඇත්තන්ට අනාගතය ගැන දර්ශනයක් ඇති වුණා. ඒ දර්ශනය අනුව කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගන්න. මේ ශ්‍රවණය කළා වූ ධර්මයට අනුව පිළිපැදීමෙන් දෙලොව යහපත වේවා, ශාන්ති වේවා, ප්‍රාර්ථනීය පරිදි උතුම් නිවන් සුවපත් වේවා කියලා.